සමාගම් පුළුවන් අයට නෙමෙයි මං අදින්න කිව්වේ. පුළුවන් බැරි කියලා එහෙම මං වර්ග කරන්නේ නැහැ හැම කෙනෙකුටම. විශේෂයෙන්ම සමාගම් වල ගැටලු තියෙනයි. මොකද හේතුව මේ පන්තියේ තියෙන්නෙම තියරි රිවිෂන් මගහැරිච්ච අයට. ඉතින් ඒ නිසා හැම කෙනෙකුටම ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඔයාට සමාගම් ගන්න සම්පූර්ණයෙන් පුළුවන් වුණත් ඔයා ලියන තැනක් හරි සමහර විට සටහනක් දාන විදිය, එකතුවක් ගන්න විදිය එහෙම තැනක් හරි ඔයාගේ හදා ගන්න ඇති. අනිවාර්යෙන් තියෙනවා හැමෝටම. පොඩ්ඩක් පුළුවන් අයට අනිවාර්යෙන් තව ගැළපිලි 3-4ක් අද දවසේ ඉගෙන ගන්න තියෙනවා. මුකුත් බැරි අය රූල් කරන තැන ඉඳලා සේරම ඉගෙන ගන්න තියෙනවා. ඉතින් එහෙනම් හැම කෙනෙකුටම මොනෝ හරි දෙයක් ගානේ අන්තිමටම හරි ඊළඟ ගානේදී හරි කුරක් හරි අද අරන් යන්න තියෙනවා. ඉතින් ඒ නිසා එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න මේ ගාන විතරක් නෙමේ සම්පූර්ණ කාලයම ක්‍රියාශීලීව සම්බන්ධ වෙන්න. වීඩියෝ එක කලින් අපේ කොමස් ළමයින්ට පුංචි දැනුවත් කිරීමක්. ඕගොල්ලන්ට දැන් පුළුවන් ආසිරි education.lk වෙබ්සයිට් එකට පිවිසලා අපි කරපු ස්පීඩ් රිවිෂන් ඇකවුන්ටිං පන්තිය වීඩියෝ පාඨමාලාවක්. වීඩියෝ කෝස් එකක් විදිහට අරගෙන නරඹන්න. ඉතින් දුවපුතේ එතනදී මුළු සිලබස් එකම සිලබස් එකේ තියෙන පාඩම් 25ම අපි ආවරණය කරනවා. ඒ වගේම එතනදී පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර, ඒ වගේම සිද්ධාන්ත කොටස්, පුංචි පුංචි තියරි කොටස් මේ සියල්ලම හැම පාඩමකම කියලා දෙනවා. සියලු ටියුට්ස් නිබන්ධන අමතර ගාස්තුවක් රහිතව ඔබේ නිවසට ලැබෙන්න සලස්වනවා. ඉතින් ඒ අනුව ලංකාවේ අඩුම ගාස්තුවකට මුළු සිලබස් එකේම වීඩියෝ රෙකෝඩ්ස් ඔබට දැන් අරගන්න පුළුවන්, බලන්න පුළුවන් ආසිරි education.lk වෙබ්සයිට් එකෙන්. අපි ඉතින් වැඩි වෙලා ගන්න ඕනේ නැහැ. ඔගොල්ල දන්නවා රූල් කරන්න තියෙන්නේ සමාගම් ගානකට. දැන් මම රූල් කරන බෝඩ් එකේ ඉඩකඩ උපරිමයෙන් ගන්න ඕන. ඒ කියන්නේ මේ බෝඩ් එකක් ඔයාලගේ පොත් වගේ නෙමෙයි, සීමිත ඉඩක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මම රූල් කරන විදිහයි ඔබ රූල් කරන විදිහයි අතර පොඩි වෙනසක් එනවා. මම සමහර කොටස් වෙනම ඉඩ තියන්නේ නැහැ. ඇතම් ගුරුවරු ඉඩ තියනවා. නමුත් මම අතිශය වැදගත් කොටස් වෙන් කරනවා, ඉඩ තියනවා. සටහන් වගේ සමහර ඒවා මම ඔබට රූල් කරන්න කියනවා. මම මෙතන රූල් කරන්නේ නැහැ. මම එක පැම් පෙන්නන්න. එතකොට අපි රූල් කරද්දී ඔයගොල්ලෝ දන්නවා දැන් ආදායම් ප්‍රකාශය, මූල්‍ය තත්ත්වය, හිමිකම් වෙනස් වීම, සටහන්, පෙරවැඩ. ඔය කොටස් පහ වෙන්න ඕනේ. ආදායම් ප්‍රකාශය, මූල්‍ය තත්ත්වය, හිමිකම්, සටහන් සහ පෙරවැඩ. දැන් අපි ඉස්සෙල්ලම පටන් ගමු. දැන් කවුරු හරි රූල් කරලා නැතුව අද හිස අතින් ඇවිල්ලා ඉන්නවා නම් ගණන් හදන්න ඕනේ පුතේ මා එක්ක. අර අපි නිකන් සාමාන්‍ය BS පන්තියක්, ECON පන්තියක් වගේ නරඹන්න නෙමෙයි, ගණන් එක දිගටම මේ පැය කිහිපෙම හදන්න ඕනේ. එතකොට වෙලා යනවා තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි පටන් ගමු. රූල් කරන්න පටන් ගන්න අලුත් පිටුවක් ගන්න. 2019 A level කියලා දාන්න අභ්‍යාසය. ආදායම් ප්‍රකාශයක් ගන්න පිටු භාගෙකුයි තව රූල් 3-4ක්. CR පොතෙන් භාගෙකුයි තව රූල් 4ක් 3ක් විතරක් පල්ලෙහැට ගන්න. පිටුවම අවශ්‍ය නැහැ. මම මේ අයිනෙන් පටන් ගන්නවා මෙතනින්. මේ විදිහට पिटु भागे वंकी भागे पिटु भागे कोई तावटी का दूर कोई गत्ता ना प्रमाण वात मैं विधेर मामा करना हूँ आधा एम प्रकाश री डर ये वाके एम मामा इड कड़े पाविच्च करने उन्हें निसा सटाहन वाले तीरुवक पेंग कराने ना पुते पड़ी तीरुवक के नोने चूट तीरुवक अंगलक अंगल पड़ी अंगल कोने सेंटीमीटर पामने प्रमाणिकिंग बहुत पड़ी तीरुवक සටහනේ අංක ලියන්න මේ තුන්වෙනියට මෙතනින් චූටි තීරුවක්. හරි. රයිට්. මේක මොකද්ද? විස්තීර්ණ ආදායම් ප්‍රකාශය. ආදායම් ප්‍රකාශය. දැන් එතකොට මේ ඇතුලේ නේවා. මම ගානත් එක්ක නම් කරන්නේ. දැන් ලියන්න යන්නේ නැහැ මං. වෙලා යනවා එතකොට. ගාන යන අතරතුර මම මේ ඇතුලේ තියෙනවා විකුණුම් පිරිවැ. ඕ ඇතුලේ ලියනවා ඈ. රයිට්. ඊට පස්සේ මොකද්ද ඕනේ අපිට? අපිට ඕන ඊට පස්සේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයක් ඕනේ. ඒක මම මේ පහලින් හදනවා. ඔයාටත් ඔතන ඉඩ තියෙනවා නම් ඔතනම ගත්ත හැකි. ප්‍රශ්නයක් නැහැ. හරි. හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයක්. එතකොට විස්තරය සාමාන්‍ය කොටස් ප්‍රත්‍යාගණන සංචිතය පොදු සංචිතය රඳවාගත් ඉපැවු. හරි. හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය. හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය රූල් කරගන්න. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් ඔයාගේ මුළු පිටුවක්ම අරගෙන සම්පූර්ණ පිටුවක්ම අරගෙන මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් රූල් කරන්න පුළුවන්. එතකොට මේකෙත් මම පුතේ ඇතුලේ විස්තර ලොකුවට ලියන්නේ නැහැ. මම ලියනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. හරි. ඔහොම හැබැයි දැන් දැන් තමයි පොඩි වෙනස්කම් ටිකක් වෙන්නේ. දැන් ඉඳලා මොනවද වෙනස්කම්? මම
දැන් මෙතනින් එහාට එන්නේ සටහන්. සටහන් වල ඕගොල්ලෝ අලුත් පිටුවක තියන්න අලුත් පිටුවක පිටු භාගයක් පළවෙනි සටහන් තුනට. දැන් මේ මූල තත්ත්වෙන් පස්සේ දැන් හදපු ළමයි නම් ඔහොම චුට්ටක් ඉවසීමෙන් ඉන්න අපි එනවා ගානට පිටු භාගයක් තියන්න පළවෙනි සටහන් තුනට. ඒ ඉඩ මම තියන්න යන්නේ නැහැ. මොකද මට සටහන් වලටයි පෙර වැඩ ඔක්කොටම ඉතුරු මෙච්චරයි. ඒ නිසා මම මේක මේ මැද්දෙන් ලියලා අවශ්‍ය වෙලාවට මකලා එහෙම කරන්නේ. හරි. ඉතින් පළ පිටු භාගයක් තියන්න පළවෙනි සටහන් තුනට හිස්පි භාගයක්. ඊට පස්සේ හතරවෙනි සටහන රූල් කරන්න ඕනේ. ඒක අපි දැම්ම රූල් කරන්න ඕනේ. හරි. හතරවෙනි සටහන රූල් කරන්න ඕනේ දැන්ම රූල් කරන්න ඕනේ. හරිද? ආ එහෙනම් දැන් රූල් කරමු. මොකද්ද පුතේ හතරවෙනි සටහන? ඔව් හතරවෙනි සාමාන්‍යයෙන් හතරවෙනි ඉතින සටහන තමයි අතිශය වැදගත් දේපල පිරියත උපකරණ හරියට හරි සටහන දේපියු සටහන හරි දේපියු සටහන ඉතින් මම ඒ සටහන රූල් කරනවා නිකන් පොඩියට අපි දන්නේ නැහැ කොච්චර දේපියු මේගොල්ලන්ට තියෙනවද කියලා මම බොහොම නිකන් මෙහෙම විස්තරය කියලා විතරක් තියෙනවා මේ මැද්දෙනු තිරක් ගහලා පිරිවැය තීරුවට ඉරක් ගහලා ඔය විදිහට පුතේ හැබැයි ඊට පස්සෙත් ඉවර නැහැ මම මෙච්චරයි මේක රූල් කරන්නේ ඇතුළේදී පස්සේ ලියන අනිත් ටික මේකෙන් පස්සේ අලුත් පිටුවක තව පිටු භාගයක් තියන්න තව සටහන් එනවා පිටුවක් තිබ්බත් කමන්නේ හරි පිටුවක් තිබ්බත් කමන්නේ මේකෙන් පස්සේ ඔයාගේ පිටුව ඉවරයිනේ හරියට ගත්තොත් තුන්වෙනි පිටුව හෝ හතරවෙනි පිටුව ඉවර ඇති මේකෙන් පස්සේ තව පිටු භාගයක් තියන්න තව සටහන් තියෙනවා තව සටහන් තියෙනවා හරි පිටු භාගයක් තියෙන ඊටත් පස්සේ දැන් මම ඒක තියන්න යන්නෙත් නැහැ මට පෙර වැඩවලදී ඩෝන නිසා හරි එතකොට ඔයාගේ පිටුවේ කහමාරක් ගිහින් තියෙන්න ඕනේ සටහන් වලට විතරක් ළමයි. ඉතින් ඊට පස්සේ බලන්න පෙරවැඩ. ආ පෙරවැඩ තමයි මම මෙතන ගන්නෙ. පුතේ පෙරවැඩ වල වැදගත්ම පෙරවැඩේ මම ඉස්සල්ලාම ගන්නවා. මොකද්ද පෙරවැඩ? පෙරවැඩ වල ඔබට අනිවාර්යයෙන්ම කරන්න එන පෙරවැඩේ තමයි වියදම්. වියදම් වලට පොඩි වගුවක්. පොඩි ලිස්ට් එකක් හදන්න ඕනේ. ඉතින් මුලින්ම එන්නේ මේගොල්ලන්ගේ අලෙවි වියදම් බෙදාහැරීම් අපි බෙදාහැරීම් කියලින් මුලින්ම එන්නේ අලෙවි හා බෙදාහැරීම් ඊළඟට පරිපාලන ඊළඟට වෙනත් අන්තිමට මූල්‍ය ඔහොමනේ ඔන්න ඉතින් හොඳට තේරුම් ගන්න ඔබේ රූල් සහ මගේ රූල් අතර වෙනස එතකොට තමයි ඔයාට හදන්න පහසු පුතේ හදන්න ප්ලේසි හරි වෙනස්කම් අතු වෙන තැන්වලදී මම ඔයාට කියන්නම් මෙන්න මේ වෙනස්කම් වෙන්න එනවා කියලා හරි ඒක දේපියු සටහන මම මෙහෙම එකපාරයි රූල් කරන්නේ ඊළඟ ගාන හදද්දී මම මේ රූල් ටිකම මකලා ඉක්මනින් හදනවා ඈ ඒ නිසා ඔන්නේ එකපාරක් කියලා දුන්නා රූල් කරන හැටි මොකද අපේ ස්පීඩ් රිවිෂන් පන්තිය ළමයි ඉස්සෙල්ලාම අද තමයි මාත් එක්ක ස්පීඩ් රිවිෂන් එකේ රූල් කරේ හරි right ඉතින් මේ තමයි සමාගම් ගානේ ආකෘති ටික විතරක් හොඳයි එහෙනම් දැන් තව අපි මිනිත්තුෙන් ගාන පටන් ගන්නවා හැමෝම සූදානම් වෙන්න ඇතුලේ ලියන ඒවා බය වෙන්න එපා දන්න අය ලියන්න අනිත් අය මාත් එක්ක ලියාගමු බය වෙන්න එපා හරි නේද මොකුත් ගැටලුවක් නැහැ නේ හරි right ඉතින් ඔයාලා දන්නවා මේ මේවා නම් කියන්න අවශ්‍ය නැහැ පෙර වැඩ වලින් තමයි ගානක් පටන් ගන්නෙ හරි දැන් මම මේ පණිවිඩය කියලා තමයි පටන් ගන්න සමාගම් පුළුවන් අයට නෙමෙයි මං අදෙන්න කිව්වේ. පුළුවන් බැරි කියලා එහෙම මම වර්ග කරන්නේ නැහැ හැම කෙනෙකුටම. විශේෂයෙන්ම සමාගම් වල ගැටලු තියෙනයි. මොකද හේතුව මේ පන්තියේ තියෙන්නම තියරි රිවිෂන් මග ඇරිච්ච අයට. සහ අද දවස නම් ඕන දරුවෙකුට එන්න පුළුවන්. ඒ විදිහට. ඉතින් ඒ නිසා ඔන්න හැම කෙනෙකුටම ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඔයාට සමාගම් ගන්න සම්පූර්ණයෙන් පුළුවන් වුණත් ඔයා ලියන තැනක් හරි සමහර විට සටහනක් දාන විදිය එකතුවක් ගන්න විදිය අර එහෙම තැනක් හරි ඔයාගේ හදා ගන්න ඇති අනිවාර්යෙන් තියෙනවා හැමෝටම පොඩ්ඩක් පුළුවන් අයට අනිවාර්යෙන් තව ගැළපිලි 3-4ක් අද දවසේ ඉගෙන ගන්න තියෙනවා මුකුත් බැරි අය රූල් කරන තැන ඉඳලා සේරම ඉගෙන ගන්න තියෙනවා ඉතින් එහෙනම් හැම කෙනෙකුටම මොනෝ හරි දෙයක් ගානේ අන්තිමටම හරි ඊළඟ ගානේදී හරි අකුරක් හරි අද අරන් යන්න තියෙනවා ඉතින් ගොඩක් දරුවන්ට අද ඒක නොමිලේ ලැබෙන්නේ. ඉතින් අවස්ථාව. ඉතින් ඒ නිසා ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න මේ ගාන විතරක් නෙමේ සම්පූර්ණ කාලයම ක්‍රියාශීලීව සම්බන්ධ වෙන්න.
ක්‍රියාශීලී හරි හරි එහෙනම් අපි ගාන ආරම්භ කරමු ගැලපිලි වලින් හොඳයි පළවෙනි ගැලපිල්ල හරි දැන් මම පළවෙනි ගාන ඉස්ස තමයි ඔය වෙලාව දුන්නේ දැන් පටන් ගමු දැන් හරි පළවෙනි ගැලපිල්ල දැන් හැමෝම ගානේ යම් කොටසක් හරි අද ඔළුවට ගන්න ඕනේ හරි එහෙම තමයි ඉගෙන ගන්න හරි පරිපාලන වියදම් තුල 900ක අධ්‍යක්ෂක ගාස්තු තියෙනවලු අපි ඉක්මනින් ගමු එහෙම තියෙන එක වැරදිද පුතේ නෑ පරිපාලන වියදම් වල අධ්‍යක්ෂක ගාස්තු තියෙන එක හරි කිසිම වැරද්දක් නෑ මෙහෙම එකක් කියනවා 19 331 න් අවසන් වර්ෂය සඳහා විගණන ගාස්තුව 250යි එය ගෙවා හෝ ගිණුම් ගත කර නැත ගෙවලත් නෑලු ගිණුම් ගත කරලත් නෑලු විගණන ගාස්තුව අන්න එතන හදන්න දෙයක් තියෙනවා එතන හදන්න දෙයක් තියෙනවා ඒ 250 ඕගොල්ලෝ දන්නවා අපි හදන්නේ උපචිත ක්‍රමයට ගෙව්වත් නැතත් වර්ෂයට අදාළ නම් මේක වියදම් වල එනවා හරි සරලයි එහෙනම් ඔයාගේ පරිපාලන වියදම් ටක් ගාලා එන්න පෙරවැඩ අන්තිමටම කෙරෝල්ටම ඒකේ පරිපාලන වියදම් වල අපි දාගමු විගණන 250යි හරි විගණන ගාස්තු 250යි පුතේ මේ උනේ වියදම් හර මේක ගෙවල නැති නිසා ගෙවිය යුතු විගණන උපචිත විගණන ඒක ජංගම වගකීමක් හැබැයි මූල්‍ය තත්වයේ සමාගම් වල එකපාරම ජංගම වගකීම් දාන්නේ නැහැ විශේෂයෙන් මේ උපචිත වියදම් එකපාර ලිස්ට් එකක් දාන්නේ නැහැ අපි ඒක කෙටියෙන් පෙන්වන්නේ අපි පෙන්වන්නේ පොඩි කෙටි කරලා හරි ඉතින් ඒ නිසා අපි හදනවා මොන සටහනද වෙනත් ගෙවිය යුතු දෑ කියලා සටහනක් මොකද මේ ජංගම වගකීම් වල ගොඩාක් එන නිසා මූල්‍ය තත්ත්වය එකපාරම දාන්නේ සටහනක ලියලා එකතු වරගෙන එතනින් තමයි දාන්නේ එහෙනම් දැන් සටහනේ දැන් දාමු හරි 8 වෙනි සටහන සාමාන්‍යයෙන් 8 විදිහට එන්නේ 7 8 වගේ ඉලක්කම් පස්සේ දාමු වෙනත් ගෙවිය යුතු දෑ සටහනක් මෙන්න මේ DPU වගුවට පහළ තියෙන ඉඩේ DPU වගුවට පස්සේ තියෙන හිස් ඉඩෙත් අන්තිමටම මේ DPU වගුවට පල්ලෙහෙන් හෝ එහා පිටුවක තියෙන හිස් ඉඩේ අන්තිමම රූල් පහ හය වගේ ගන්න. හරි. දැන් ඒක මම ගන්නෙ මෙතනින්. මට මගේ ඉඩ මං කලමනාකරණය කරන නිසා මේ මැද්දකින් මං ගන්නෙ. වෙනත් ගෙවි යුතු. ඔයා එතන දාන්න එපා. ඕන්න විගණන 250යි. හරිද? වියදම් හර මෙතන. හරි. ඔව් ජංගම වත්කම් වලටත් එහෙම සටහනක් යවන්න පුළුවන්. මං අද ඒක කියා දෙන්නම්. අර පරිපාලන වියදම් තුල අධ්‍යක්ෂ ගාස්තු තියෙන එක. ඒකේ වැරද්දක් නැහැ පුතේ. ඔව් කිසිම වැරද්දක් නැහැ. ඇයි එහෙනම් ඒක කිව්වේ? ඔබට කෙටියෙන් උත්තරේ වන්න පුළුවන් යන තැන විතරක් ඕන නම් මට. මේක කිව්වේ අන්න හරි. අන්න හරි දෙවෙනි එක දෙව දෙක කියලා එව නැහැ හරි. ඕක දෙන්නේ දෙවනි සටහනට. දෙවනි සටහන. ඔන්න දන්නේ නැති ළමයි ලියා ගන්න. මං කිව්වා මූල්‍ය තත්වෙන් පස්සේ ඉඩ තියන්න කියලා මේ DPU එකට උඩින්. ඔයාගේ ඇති එහෙම. දැන් මං ඒක ඉඩ තිබ්බේ නැහැ. DPU එකට උඩින් පිටු භාගයක් තියන්න කිව්වා. ඒ මොකද? එහෙම කිව්වේ අපි පළවෙනි සටහන් තුන යනවා. දැන් ওই සටහන් කියලා කියන්නේ ඇල්මැතියට ඉදිරිපත් කරන දේවල්. පුතේ ඔගේ දෙවනි සටහන අපි කියනවා බදු පෙරලාභය ගණනේදී පහත වියදම්ද අඩු කර ඇත. මේකේ ලාභය ගන්නකොට අඩු කරපු වැදගත් වියදම් කිහිපයක් අපි එලිදරව් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි වැදගත් වියදම් කිහිපයක් දෙවනි සටහනෙන් එලිදරව් කරනවා. දැන් මේක මගේ දරුවන්ටත් අලුත්. මොකද මම මේක ගිය සතිය අන්තිමට පොඩ්ඩක් ඉදිරිපත් කරා මතකයි නේද? අලුත් ළමයිත් ඉතින් අද ආපු ළමයිත් ඔළුවට ගන්න වැදගත් වියදම්. දැන් මම මේක ඔබට මෙතන දාලා පෙන්නන්න යන්නේ නැහැ. මගේ ඉඩකඩ සීමිත නිසා ඔයා මීට උඩින් තියෙන ඉඩකඩේ මැද දෙවනි සටහන ලියන්න. බදු පෙරලාභයේ ගණනේදී පහත වියදම් දඩු කර ඇත. ඒක යට විගණන 900. sorry. අධ්‍යක්ෂක 900. අධ්‍යක්ෂක 900. හරි නේද? අධ්‍යක්ෂක 900. දැන් ඒක ගිණුම් ගත වෙන එකක් නෙමෙයි ඒ නිසා ඔයාගේ ගාන බැලන්ස් එකට ප්‍රශ්නයක් නැහැ. කාට හරි දාපු තැන සැකයි නම්
මට එවලා තියන්න ෆොටෝ එකක් විදිහට මං ෆ්‍රී වෙලාවක බලන්නම් සර් මේ දාපු දෙන හරිද කියලා. හැබැයි ඔක ගාන බැලන්ස් වෙන්න ඔක බලපාන්නේ නැහැ. දෙවනි ගැළපිල්ල. සමාගමට එරෙහිව ඔව් ආපුතේ විගණන දාන්නත් පුළුවන් විගණනක් දාන්න පුළුවන්. දැන් මම සාමාන්‍යයෙන් ඒ ගැළපිල්ල හදන්නේ ගාන හදලා ඉවර වෙලා. ඒ නිසා මම විගණන කිව්වේ නැත්තේ. නමුත් විගණන 250 දාන්නත් පුළුවන් දෙවනි සටහනේ. බොහොමදයි. දෙක සමාගමට එරෙහිව ගනුදෙනු කරුවෙකු පවරා තිබුණු නඩුවක තීන්දුව 2019 5යි 10 දින ප්‍රකාශයට පත් කරන ලද අතර ඒ අනුව එදිනම ගනුදෙනු කරුට ලක්ෂ 6ක වන්දියක් ගෙවන ලදී. හරි. ලක්ෂ 6ක වන්දියක් ගෙවන ලදී. මෙම නඩුව 2019 1යි 1 දින පවරලා තිබුණා. කෙසේ වුවද මේ සමාගම වන්දිය සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිපාදනයක් හඳුනාගෙන නැහැ. 5යි 30 වෙනිදා අපේ අධ්‍යක්ෂක මණ්ඩලය අනුමත කළා. පුතේ මේ වෙලා තියෙන්නේ අපේ වැඩ කරපු සේවකෙක් අපිට විරුද්ධව නඩුවක් දාලා. අපේම කම්පැනිට විරුද්ධව නඩුවක් දාලා. හැබැයි නඩුව පෙරදුනා කියලා අපි පෙරදිලා. අපිට වන්දි ගෙවන්න වෙලා. ඒක වියදමක්. හරි. සේවකයෙක්ට හරි කාට හරි අපිට වන්දි ගෙවන්න වෙලා. ගෙවලා තියෙන්නේ අපේ දිනේ පොඩ්ඩක් බලන්න. පුතේ ඔක වැරද්දක් නෙමෙයි. ඔය දිනේ 19 5යි 10 කියන්නේ වැරදීමකින් වෙච්ච දෙයක් නෙමෙයි. අපේ ගිණුම් කාලච්ඡේදය ඉවර වුණාටත් මාස දෙකකට පස්සේ 19 3යි 30 කින් ඉවර මම මේ ලිව්වේ නැති වුණාට ඉඩ කඩ යන නිසා ලිව්වේ නැත්තේ අලුත් ළමයි බය වෙන්න එපා සර් ඒවා දාන්නේ නැහැ සර් දාන්නේ නැහැ කියලා ඉඩ කඩ යන නිසා මම මේ උඩින් දිනේ ලිව්වේ නැත්තේ ආ. එතකොට ඔයාලට මට ගොඩක් උත්තරේ ලකුවට පෙන්වන්න පුළුවන් නිසා. හරි. 19 3යි 30 කින් ඉවර වෙන්නේ මොකද්ද? ඔන්න මම පාඩම චුට්ටක් මතක් කරනවා ඉක්මනින්. ගිණුම් කාලච්ඡේදය. ඔය නඩුව පරදින්නේ 19 5යි 1. අපේ වර්ෂෙන් පස්සේ. පුතේ මේ වගේ කතන්දර වලට ප්‍රමිතියක් තියෙනවා. LKAS. බලන්න ඉලක්කම් මතක දීලා කට්ටියට. ආ හොඳයි දිනිෂි හරි. මෙන්න මේකයි ප්‍රශ්නේ. ප්‍රමිති දෙකක් තියෙනවා එක වගේ. ගොඩක් අයද පැටලෙනවා මේක. මම කිව්වා ඔය ප්‍රමිති දෙක වෙන් කරලා බලන කෙටි ක්‍රමයක්. ඔය ගොඩක් අය වෙන උත්තරේ වැරදි. මං කිව්වා අන්තිමටම අපි බලන විදිහක් ගැන එදා පන්තියේ අදත් මතක් කරන්නම් ඒකෙන් දැනෙනවා මේක මොන ප්‍රමිතියද කියලා. 10ද 37ද කියන ප්‍රශ්නේ තියෙනවා. සමහරු වෙන ඒවා එවනවා ඒක නම් වැරදි. 10ද 37ද කියන ප්‍රශ්නේ තියෙනවා. LKS 10ද 37ද. මම බලන්න විදිහක් කිව්වා. දැන් සමහරුන්ගේ 150ක් පිළිතුරු වැරදි. LKS 10ද LKS 37ද කියලා. ඔයාගේ උත්තරේ අද වැරදුනොත් මම දැන් උත්තරේ කියනවා ඔයාගේ පිළිතුර වැරදි නං. හරි. ආ මේවයි. භාගයක් අය වැරදි ටිකක් අය හරි. රයිට් ආ මං කලින් නම කියපු කෙනාගේත් වැරදි ඇත්තටම හරි. පුතේ මේකෙදි මම කිව්වා LKS 10 සහ 37 බලන ක්‍රමය. දැන් හරි ගොඩක් අය. උත්තරේ 10. LKS 10. 37 නෙමෙයි. ඇයි 10 කියන්නේ? පුතේ 10 පාස් කරන් ගිහිල්ලා හැරිලා බලනවා වෙච්ච දේවල් ගැන. 10 ගිණුම් කාලච්ඡේදය පහු කරගෙන යනවා දින. කැලෙන්ඩරේ දින ගත වෙනවා. වාර්තා කරන කාලච්ඡේදයට පසු සිදුවීම්. පසු කාලය ගත වෙලා ඉවරයි. එහෙම ඉස්සරහට ගිහිල්ලා හැරිලා බලනවා. මේ වෙච්ච දේවල් ගිණුම් ගත කරමුද කියලා. LKS 37 කොහෙද බලන්නේ? LKS 37 පිටිපස්ස බලනවා නෙමෙයි. 19 3යි 31 දවසේ ඉඳගෙන ඒ තාම ඉස්සරහට දැන් අපි දින ගත වුණේ නැහැ කැලෙන්ඩරේ. අපි මෙතන ඉඳගෙන කොහෙ බලනවද? ආ LKS 37 අසම්භාව්‍ය වත්කම්හා වගකීම් හරියට හරි. මෙතන ඉඳගෙන ඉදිරිය බලනවා. හරි. 19 3යි 31 ඉඳගෙන ඉදිරිය බලනවා. එහෙනම් මතක තියාගන්න ඔන්න කැටි ක්‍රමේ LKS 10 දී කාලච්ඡේදය පහු කරන් ගිහින් හැරිලා බලනවා මේ වෙච්ච දේවල් දාමුද කියලා. 37 දී 37 මොකද කරන්නේ? 37 ඉදිරිය බලනවා. දැන් ඔය පාඩම් දන්නෙමත් නැති කෙනෙක් ඔය ටිකවත් ලියාගන්න. හරි. මේක 10.
මතක්ුණාද වැරදිච්චායට 37 කියලා යපු දරුවන්ට හරි නේද දැන් මට කියන්න 10 90 LKS 10 90 මේක සාක්ෂි සපේන සිදුවීමක්ද නැති එකක්ද එච්චරයි මේ සිදුවීම මේ වන්දි ගෙවන්න වෙච්ච එක 19 331 දවස වෙද්දි දැනන් හිටියද සමහර විට ඔහොම වෙයි කියලා සමහර විට ඔහොම වෙන්න හැකියාවක් තියෙනවා කියලා මේ දවසේ දැනන් හිටියද ඕකයි බලන්න ඔව් දැනන් හිටියා ඇයි නෑ කියන්නේ මොකද ඇයි නෑ කියන්නේ මේ බලන්න මේ ප්‍රතිපාදන හඳුනගෙන නැති බව ඇත්ත ඒකනේ අපි කරන්න ඕනේ සැකයක් තිබ්බද කියලා අහන්නේ සාක්ෂියක් තිබ්බද ඕනේ ඉතින් නඩුව පවරා තිබුණා මේ දවසේ වෙද්දි නඩුවක් අධිකරණයේ ගොනු වෙමින් තිබ්බා අපිට මොකක් තියෙනවද සැකයක් තියෙනවා මේක දිනන්න හෝ පරදින්න හැකියාවක් තියෙනවා කියලා දිනන්න හෝ පරදින්න හැකියාවක් තියෙනවා කියලා හරි ආ ඒ නිසා අපිට මොකක් කරන්න ඕනද ඔව් පුතේ මම ඔන්න ආයෙ මතක් කරනවා මේ ඉලක්කම් කිහිපයක්කින් ඉන්නව නම හදා ගන්න 100යි 548 16යි 485 7001 ඔය 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 අංක වෙනුවට නම දාගන්න නැත්නම් ඉවත් කරන්න යනවා පුතේ ආරක්ෂාව සලකලා ළමයින්ගේ හරි මේ බලන්න මේ වෙද්දි දැනන් හිටියා දැන් මම මේ පාඩම මතක් කරන්න ගියකින් තමයි ඔය ටිකක් මම වෙලා ගත්තේ දැන් කෙටින්ම කියනවා කෙලියෙන්ම මේක අපි මොකක් කරනවද මේක අපි ගිනුම් ගත කරනවා එහෙනම් වන්දි වියදමක් විදිහට දාන්න මොකද්ද අපි 600 මේ බලන්න දැන් මේ කියන හැටි 600ක වන්දියක් ගෙවනලාදී ආහෙනම් අපි 600 දානවා මූල්‍යද වෙනද්ද ඔව් මූල්‍ය කියන එක සම්බන්ධ වෙන්නේ මේ ඔය බැංකු පැත්තටනේ පුතේ පොලී පැත්තට තමයි ඔය මූල්‍ය කියන එක කියන්නේ පටලා ගන්න එපා මූල්‍ය කියන එක කියන්නේ පොලී පැත්තට වෙනත් වෙනත් වෙනත්තල දාන්න වන්දි මං අකුරක් වගේ ලියනවා 600යි දැන් මේක ගෙවලා ඉවරයි දැන් මේ දවසේ හැබැයි ගිනුම් හදන්නේ මේ දවසට එහෙනම් ඕක පෙන්නන්නේ ගෙව්වා කියලාද ගෙවිය යුතු කියලාද එකද දෙකද මේ දවසේ වෙද්දි ගෙවලා ඉවරයි ඇත්තටම හැබැයි ගිනුම් හදන්නේ මේ දවසට ගෙව්වා කියලාද ඇත්තටම ගෙව්වා ගෙවිය යුතු කියලාද අන්න හරි මේ දවසේ වෙද්දි තත්වයයි පෙන්නන්න ඕනේ පුතේ මේ දවසේ වෙද්දි ලාච්චුවේ සල්ලි ටිකයි පෙන්නන්න ඕනේ ගෙවිය යුතු හොඳට මතක තියාගන්න ගෙව්වා තමයි ඇත්තටම ලාච්චුවෙන් 600ක් ගියා ඒ මේ දවසේනේ ගිනුම් හදන්නේ මෙදාට එදා වෙද්දි සල්ලි ගින්නේ නැහැ. එහෙනම් ගෙවිය යුතු. වෙනත් ගෙවිය යුතු දාන්න. වන්දි වෙන් කිරීම 600යි. එහෙනම් LKS මේක 10. දැන් මම ඔන්න ආපහු කියලා දුන්නා. ඔය දැන් ආය අහන්න එපා මුදල් අඩු වෙන්න ඕනේද කියලා. එකපාරක් කියලා දුන්නාම ආය පිළිතුරු මං එන්න එවන්නේ නැහැ. LKS මේක 10. මේකට සාක්ෂියක් සපයනවා. මේක වෙයි කියලා අපි දැනන් හිටියා. පොඩ්ඩක් හරි සැකයක් තිබ්බා ඒ නිසා මේක වියදමක් සහ වගකීමක් විදිහට ගිනුම්ගත කරනවා ගිනුම්ගත කරනවා හරි ඊට පස්සේ එච්චරයි තුන්වෙනි එක තුනේ ප්‍රමිතිය කියන්නේ දැන් හැබැයි කල්පනාවෙන් අරකම දන්නේ නැහැ තුනත් ඔය ඩබල් ප්‍රමිතිය LKS 10 නැත්නම් 37 දැන් මේ ඔය අපේ ආපු දරුවෝ Telegram group එකෙන් මම මේ group එකේ පණිවිඩයකුත් දැම්මා. ඒ group එක හදලා තියෙන්නෙම ඔය ඕන ලංකාවේ ළමයට ඒක ඉන්නෙම වෙන පන්ති යන අය තමයි. කමක් නැහැ. ඔය මං දෙන සෙමිනා. එතකොට ඔය MCQ papers සමාලාට දෙනවා. ඒවා කරන්න. ඉතින් ඒ නිසා ඔය ආපු Telegram group එකෙන් ආපු අය ඉන්නේ. මගේ කිසිම පන්තියක නැති. මේ වගේ සෙමිනා වලින් උපරිම ප්‍රයෝජනේ ගන්න. නේද? මේ මොකද දැන් මට පේන විදිහට අපේ register වෙච්ච ළමයි එක බැලුවොත් මම හිතන්නේ 50 දෙනෙක් විතර තමයි Telegram group එකෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒක 1000 ගානක් හිටියත්. ඉතින් මේකෙන් ප්‍රයෝජන ගන්න හැ කියන්නේ ආයතින් පැහැදිලිවම විභාගයට පාඩුවක් පට්ටම පාඩුවක් ඒක මොකද නොමිනේට් එන්නත් දීලා අපි එන්නෙත් සමාගම් අන්තිම අවුරුදු දෙකේ ගණන් දෙක ඉගෙන ගන්න තව මාස දෙකකින් තුනකින් විභාගෙ ඉතින් එහෙම තියෙනකොට මේ වගේ චාන්ස් එකකට නොඑන්න එක සාධාරණ හේතුවක් තියෙන වෙන පන්තියක් තියෙනවා නම් මේ වෙලාවට හැබැයි වෙන මොන පන්තිය තිබ්බත් සමාගම් අන්තිම අවුරුද්ද ගණන් දෙක ඉගෙන ගන්න පන්තිය තරම් වටින්නේ නැහැ. ඒක මම දන්නවා. මම ඉකෝන් බීඑස් උත් ඉස්සර උගන්වලා තියෙනවා. ඒ විෂයන් දෙකේ කිසිම තැනක් මේ අද කරන පන්තිය තරම් වටින්නේ නැහැ. ඒක ඇත්ත. ඒ නිසා ඒකක් කට් වුණා කියලා ඔබට ආවස්තික පිරිවැයක් නැහැ. මේක කට් වෙන අයට මහ විශාල ආවස්තික පිරිවැයක් තියෙනවා.
ලැබෙන දේ සහ නොලැබෙන දේ අතර. ඉතින් ඒ නිසා ඔන්න ආයේ තව මාසෙකින් විතර කලමනාකරන ගිණුම් පාඩම් පහම උගන්නන එකපාර මතක් කරන සෙමිනර් එකක් තියෙනවා තව මාසෙකින් විතර. නොවැම්බර් විතර. නොවැම්බර් අග වගේ. හරි. ඔන්න මම ඒක මතක් කරේ සමහරුන්ගේ ටිකක් සිග්නල් අවුල් වෙනවනේ තව පැයක් විතර ඇද්දි ලීව් වෙනවනේ. ඒ නිසා තව මාසෙකින් විතර නොවැම්බර් අග වගේ තියෙනවා සියලුම කලමනාකරන පාඩම් පහෙන්ම එක දවසේ ගණන් කියලා දෙන එකක්. ඉතින් මං අද දවසේ ආපු අයට තමයි මුල් තැනක් දෙන්නේ එදා එන්නත්. හරි. තේරුණා නේද? හරි රයිට් හරි. එහෙනම් බලමු මේක LKS 37. හොඳයි. බොහොම හොඳයි. 37 බලන්නේ වසර අග දිනේ ඉඳලා අනාගතය ගැන මොනව වෙයිද? මෙහෙම දේවල් සිද්ධ වෙයිද? අසම්භාව්‍ය වගකීම්. ෂුවර් නැති හිතේ තියෙන සැක. හරි. දැන් ඔය මුකුත් දන්නේ නැති ළමයි ලියාගන්න තුන්වෙනි ගැලපිල්ල LKS 37 කියලා. පන්තියෙන් පස්සේ ඒ පාඩම බලන්න පටන් ගන්න. හරි. අපේ වෙබ් අඩවියේ ලබන මාසෙ ඉඳලා දැන් හදලා තියෙන්නේ. නමුත් ඔය පාඩම් ඔබට නරඹන්න පුළුවන් විදිහට සරල ගෙවීමකින් නරඹන්න පුළුවන් විදිහට මම හදලා දෙනවා. ඉතින් එතකොට එහෙම පාඩම් මතක තියාගන්න. වගකීම් සහතික කාලයක් සහිතව භාණ්ඩ විකුණනවා. පසුගිය වර්ෂයේ සිදු කරන ලද විකුණුම් වෙනුවෙන් 470ක වගකීම් සහතික වියදම් ප්‍රවර්තන වර්ෂයේදී ගෙවා ඇත. මේ ප්‍රවර්තන වර්ෂයේ බෙදා හැරීම් පිරිව ඇතුළත් කළ ඇත. මේ වර්ෂයට 650යි. හරි. පුතේ මෙහන්න. අපේ වොරන්ටියක් දෙනවා. ඒ වොරන්ටියෙන් භාණ්ඩ විකුණද්දී මිනිස්සු කැඩිලා අරන් එයිද කියලා සැකයක් තියෙනවා. අපි වොරන්ටියක් දීලා ෆෝන් කඩයක් කරොත් අපිට විකුණනකොටම සැකයි මේ මිනිස්සයා තව සතියකින් මේක කැඩුනා කියලා උස්සන් එයිද කියලා. අපි එකවුන්ටිං වල ඔය වගේ පාඩු වලට කලින්ම ලෑස්ති වෙන්න ඕනේ. ඔය වගේ අනාගතේ ඇතිවිය හැකි පාඩු වලට කලින්ම ලෑස්ති වෙනවා LKS 37. දැන් ඔයා මෙච්චරයි කරන්න ඕනේ. මෙතන ප්‍රශ්න දෙකක් තියෙනවා. මෙතන ගැටලු දෙකක් තියෙනවා. එක ඔන්න බලාගන්න ගැලපිල්ලක් කැලි වලට කඩන එක. ගැලපිල්ලක් ඇතුලේ තියෙන ගැටලු අඳුන ගන්න එක. මොකද්ද ගැටලු දෙක මේක ඇස්සේ තියෙන? ගිය වර්ෂේ ප්‍රශ්නයක් තියෙනවා. ගිය වර්ෂේ ඔහොම වෙන් කරගෙන හිටියා ඇත්තටම වියදමක් ආවා. ඒ වියදම මේ වර්ෂයේදී ගෙව්වේ. ගිය වර්ෂේ වෙන් කරන් හිටියා. ඒ කැඩිච්ච ෆෝන් මේ අවුරුද්දේ අරන් ආවා. මොනවා හරි බාණ්ඩ. ඒවට දරපු වියදම අපි මේ වර්ෂේ වියදම් වල ආපහු දාලා තියෙනවා. ඒක හරිද? ගිය වර්ෂේට වෙන් කිරීමකුයි වියදමකුයි කරලා තියෙද්දි ගිය වර්ෂයට වියදමක් සහ වගකීමක් දාලා තියෙද්දි ඇත්තට මේ වියදම සිද්ධ වුණා. වෙන් කරන් ඉති එක ඇත්තටම වුණා. ආපහු වියදම දාන එක හරිද? මම ඔයගොට උදාහරණයක් කිව්ව දවසක්. මොකද්ද කියපු උදාහරණය මතකද? රිසල්ට්ස් වලට මොනා කරන එකද ගෙදරින්? අර නිකන් මතකෙටින් කිව්වා. රිසල්ට්ස් වලට ගෙදරින් බැනුම් අහන එක ගුටි කන එක. ඔයා ෆේල් වෙන්න වගේ යනවා කියලා හිතිලා දැම්ම කියනවා අම්මට, අම්මේ මට දෙකක් ගහන්න බනින්න කියලා. මං තව මාස 3කින් ෆේල් කියලා. හරි. අම්මා ඉතින් ඔන්න පාරක් දෙයක් ගහලා හොඳට බනිනවා පළු යන්න. අද බනිනවා. ඔන්න කල් තියාම මොනා කරාද? බැනුම් අහලා ගුටි කාලා හිටියා. ඇත්තටම රිසල්ට් ආවා. ෆේල්. දැන් ආයේ අම්මා එනවා පොල්ලක් අරගෙන. තමුසේ ෆේල් නේද? කෑවා අපේ නම කියලා. එතකොට ඔයා ගහන්න දෙනවද? නැහැ. එතකොට මොකද්ද කියන්නේ? මම ඒ හින්දා තමයි අම්මේ අර කලින්ම කිව්වේ සෙනඟ නැති වෙලාවේ දැන් බණින්න දැන් ගහන්න ඕන එකක් කරගන්න අද ගහන්න බෑ. දැන් තේරුණා නේද? කලින්ම මේ පාඩුව දරුවා නම් ඇත්තටම වෙච්ච වෙලාවේ ආයෙ දරන්න ඕනේ නැහැ. අඩමානනා හිටපු කෙනෙක් බොල් නැ වෙනවා වගේ. දැන් මේ වියදම මේගොල්ලෝ ආයෙ දාලා. ආයෙ ගුටි කාලා. හරි. එපා පවුනේ. එහෙනම් මේ වියදමෙන් ඕක අයින් කරන්න ඕනේ. පුතේ බෙදා හැරීමේ වියදම ගාවට යන්න. බෙදා හැරීමේ වියදමෙන් 470ක් අඩු කරන්න ඕනේ. ඔව්. 470ක් අඩු කරන්න ඕනේ. හරි. මම හොඳට අහගන්න මම ඒක මෙතන ලියනවා ඍණ 470 කියලා. හරිද? ඔයා ඔය ඔතනම print එක තියෙනවා නම් එතන දාගන්න. print එක නැති ළමයි මේ මං කරන විදිහට කරන්නේ. මොකද? මම මෙතන පෙරවැඩවල ප්‍රතිපාදන කියලා ඍණ 470ක් දානවා. නැත්තම් මට බෙදා හැරීම රයිනක හදන්නත් පුළුවන්. නමුත් ළමයින්ට දිගටම බලන්න ඕන. මේ උනේ බෙදා හැරීම් වියදම් බැර. දැන් ගිණුමක් ගහන්න. හොඳට බලාගන්න මේක. ගිණුමක් ගහන්න වගකීම් සහතික වෙන් කිරීම.
අන්න ඒක හර ඔය 470 එතනින් හර බෙදා හැරීම් කියලා ඔයා කියනවා මේ දැන් නම් ගහන්න එපා එදා ගහපු එකෙන් අඩු කරගන්න එදා ගහපු එකෙන් අඩු කරගන්න දැන් තව මොකක්ද කරන්න ඕනේ පුතේ දැන් ඒක ප්‍රශ්නයක් හරි මොකද ඊළඟ ප්‍රශ්නේ අපි විසඳන්න ඕනේ මේක ඇතුලේ තියෙන ඔව් අන්න හරි දැන් ඔය විසඳුවේ ගිය අවුරුද්දේ ප්‍රශ්නේනේ ගිය අවුරුද්දේක වැරදි තැනක දාපු එකනේ දැන් ඔන්න බලන්න කැලපිල්ලක් ඇතුලේ තියෙන කොටස් දෙක හඳුනා ගන්න එක නේ දැන් මම අද දැන් මේ දැන් මට කල්පනා වුණා අපේ යම් විදිහකට ටිකක් කාලය ගියත් කමක් නැහැ සමහර අපිට එක ගානක් කරන්න තත්ත්වයක් එයි අනිත් ගානේ පොඩ්ඩක් කරන්න කමක් නැහැ අපි මේ එක ගානකින් ටිකක් ගැඹුරට ඉගෙනගමු හරි එක ගානක් ටිකක් වැඩිපුර විශේෂයෙන්ම මේ කැලපිල්ලක් අස්සේ තියෙන ප්‍රශ්න කඩන විදිහ अरे मैं लमाई कमती वे गेल मे अभी स्पीड कड़ागण गणन दिगम इवर गरा वा पुलवा गण मार्तर अभी बड़ू मेघ मे गेलपी कड़ने गेलपील का प्रश्न अतुले तीन गेटल दड़ मेघ प्रश्न दिखा तीन एक पेरवारशे प्रेरद देख मे मेम प्रवर्तन वर्षे वगकी साहति प्रतिपादने हयसी पणहक अरे දැන් ඔන්න ඔයා මේ දැන් කාලෙම පාඩම් කරන කාලෙම gederin බැනුම් ඇහුවා ෆේල් වෙනවා කවදා හරි කියලා ගුටි කෑවා දැන් ඇත්තටම ෆේල් වුණා එතකොට ආයෙ ගුටි කෑවද නෑ එතකොට අර පොල්ලක් අරන් ආපු එක අපි ගෝ මේ එපා මේ එපා ගහන්න දෙන්න එපා මගේ කලින් එකෙන් අඩු කරගන්න මේ ගහන්න එපා කලින් එකෙන් අඩු කරගන්න මෙතන බැර මෙතන හර හැබැයි ඔයා දැන් කෝස් එකක් කරගෙන ඉන්නවා මේ වර්ෂේ ඒකත් ෆේල් වෙනවා හරි ඒකත් ෆේල් වෙනවා एक हम देखा पोल करा गेदर साली क्या आप नास्ती करा कोस कर इतकोट दुट ओया पोडा गुटी कंड होना मुखद अर केस के इवर आई हे भाई ओया पोडा कल्पना कर बड़ना ए लेवल अरे गीय सर मुलिंग गुटी गया एक चुट्ट पुना आता मे सर ओया अद आए उन्न कोस अखरा फेल बेरूंगे इतकोट यार मतवा අර ගියේ සැරේ ඒ ලෙවල් වලට වැනුම් අහපු එක පොඩ්ඩක් ඉතුරුයි. දැන් මේ බලන්න 650කම මං අහන්න ගියේ. 650කම අලුත් වියදමක් දරන්න ඕනේද? 650කම පුතේ අලුත් වියදමක් දරන්න ඕනේ නැහැ. 650කම අලුත් වියදමක් ඔව් ඉෂානි හරි. දරන්න අවශ්‍ය නැහැ. මෙන්න මෙහෙමයි. දාගන්න මේ වගකීම් සහතික ගිනුමේ ශේෂය මම පෙන්නන ඔය ශේෂ පරික්ෂුමේ මැද තියෙනවා 580ක් දාගන්න එක බැරපැත්ත ෂේයිගේ දැන් ඔය යම් ළමයෙක් හිතනවා නම් සර් ඔය 19 ගානේ උත්තරේ භාගාව තියෙනවා මම මේ දැන් ඒක බලාගෙන තින්නේ හරි ඔබ විතරක් නෙමෙයි මුළු ලංකාවම ගාව තියෙනවා ඔක ඉන්ටර්නෙට් එකේ තියෙනවා මම මේ හදු ගන්නන්නේ උත්තරේ මේකයි කියන්න නෙමෙයි ඔය තියෙන ඉලක්කම් ගන්න ඔයාට තේරෙන්නේ නැහැ ඒකයි මේ කියලා දෙන්නේ ගන්න තේරෙන්නේ නැත්නම් මොනවද තිබ්බද දැනන්නේ දෙමළ පත්‍රයක් වගේ ඒ නිසා ගන්න තේරෙනවද බා හරි 580ක් කිය අවුරුද්දේ අර මං කිව්වේ කලින්ම බැනුම් ඇහුවා ඒකෙන් 470ක් දැන් වියදම් අපිට ඉතුරු 110ක් මට ඔයා කියන්නේ එහෙනම් මේ වර්ෂේ කීයක්ද අපි අලුත් වියදම දරන්න ඕනේ 650ක් ලු ඔක්කොම ඕනේ බලන්න හොඳට බලලා කියන්නේ කීයක්ද ඔක්කොම දැක්කද පුතේ මේ මම මෙලිව්වේ 540යි හරි හරි බොහොම හොඳයි උත්තර හරි ඇයි ඔයාට මේ වර්ෂේ 650ක් ඕනේ ඔයා හරිනම් 650ක මේ අවුරුද්දේ ප්‍රශ්නෙට බැනුම් අහන්න ඕනේ gederin හැබැයි ඔයාට ඉතුරුයි ගිය මාසේ ගිය පාරේ A level ප්‍රශ්නෙට බැනුම් අහපු ශේෂය 110 ඉතින් ඔයා මේ සැරේ අර බැනුම් අහන්න ගුටි ගන්න යන එකෙන් අර ටික අඩු කරලා අම්මලට කියනවා මේ 540ක වඩින්න කියලා හරි ඇයි ගිය සැරේක චුට්ටක් ඉතුරුයි හරි एक ओण कर लाने के तरह एक करा गिहिल गुटी का मंदे नमूत मेहमत में हर पान से हाथ लेकर वेद मरुणा अति ऐह ना एक मुख दर एक बेदा हर इंबल एक एक मे सर का पान से हाथ लिया का धरण पाड़ एक बेदा हर इंबल सह वगकी सहतिक वेकिरी बेर ओण पाड़ का
දාන්න මේ සැරේ වගකීම් සහතික 540යි මේ උනේ හර වගකීමක දාන්න මොකද්ද වගකීම් සහතික වියදම් 540යි දැන් බැලන්ස් කරන්න ඒගිනුම බැලන්ස් කරන්න 1120යි 1120න් 470 ගියොත් ඔයාට එනවා නේද බින්දුවයි 650ක් 650 එන්න ඕන 650 එන්න ඕන මොකද මේ වර්ෂයේ අග වෙද්දි 650ක වගකීමක් රෙඩි පිට තියෙන්න ඕනේ ෂේපාගේ මෙන්න මේක ජංගම වගකීමක් වෙනත් ගෙවිය යුතුද වගකීම් සහතික ප්‍රතිපාදන පුතේ මෙන්න මේ ගිනුම තියෙන්න ඕනේ පෙරවැඩවල මේ කෑල්ල නැතත් මේ ගිනුම පෙරවැඩවල තියෙන්න ඕනේ ඔබේම ආරක්ෂාවට ඔබේම හොඳටයි නැතුව මෙතනට ලකුණක් දෙන්නේ නැහැ ඔබේම හොඳට තියලා ඉන්න විභාගෙදී ඔකේද ආන්සර් ෂීට් එකේ ඒක ඔළුවට ගියාද අර අපි අර ගුටි කන මේකත් එක්ක මොකද්ද ගැලපිල් මේ අපේ උදාහරණෙත් එක්ක මතක් වුණාද ඒ ගැලපිල් ඒ උදාහරණය මතක් වුණාද අපේ හිටපු ළමයින්ට ඒ වගේම අලුත් ළමයින්ට තේරෙන්න ඕනේ අපි මෙහෙම වසර දෙකක පාඩුවක් හඳුනා ගන්න විදිහ හරි නේද මතක් වුණා නේද ඒ ඒකෙන් ලේසි හරි රයිට් දැන් මේ ඔය එක දරුවෙක් මට දැන් නිතරම කියන්න එනවා ඔය සහන් ඔය එක පිළිතුරක් ගන්න ක්‍රම 10ක් 15ක් තියෙනවා හරිද එක එක ගුරුවරට ඒවා ආවේනිකයි ඒ නිසා ඒ බව තේරුම් අරගෙන විවිධ තැන්වලින් ඉගෙන ගත්තා මෙතන ඔබ මට කියා දෙන්න අවශ්‍ය නැහැ හරි රයිට් හරිනේ ආවේ විදිහට ගන්න පුළුවන් හරිද තේරුණා නේද හරි ඔය විශේෂයෙන් මම මේ අද සම්බන්ධ වෙච්ච සමහර දරුවන්ට කියන්නේ ඔබ ඉගෙනගත් සමහර තැන්වල දේවල් ඔබ මට ඉගැන්වීමට අවශ්‍ය නැහැ මගේ දරුවන්ට මම උගන්වන සුපිරි කැටි ක්‍රම මේවා හරි ඉතාම වටින වැදගත් ක්‍රම හරි ඔය කිහිප දෙනෙක් ඉන්නවා එහෙමයි මට දැන් තව දිගට පෙවුනොත් එහෙමයි මම ඉවත් කරනවා කනගාටු වෙනුනත් හරි රයිට් ඔන්න මෙතන තියෙනවා අපි ගත්තු පෙරවැඩේ හරි රයිට් මේ මේවා මේ මම මෙතන ලියුවට ඔයාලා ඒවල් ලියන්න යන්න එපා හරි හරි බලන්න මේ දක්වා ඉලක්කම් ටික ඔක්කොම තියෙනවාද කියලා වගේ හදපු අය හරි දාගන්න ආ කෝ බලන්න මේක ගෙදරදී හදලා හරියයි මෙතන ඔක්කොම හරියයි තමන් හරිනම් දන්නවා තමන් හරි කියලා දැන් මේ මට වඩා චුට්ටක් වෙනස් ඇති. ආ හරි බොහොම හොඳයි බොහොම හොඳයි. හරි 25ක් 26ක් විතර තමයි ඉන්නේ දෙන්නේ. 10න් පංගුවක් වගේ. හරි හරි කමක් නැහැ. රයිට්. 4 4 වෙනි ගැලපිල්ල. හරි අත්පල් හදාන්න පුළුවන් පුතේ. අන්න අපි ආස ගානක් නේ. මොකද? දැන් මම ඕක පෙන්නන්නම් ආ කියවන ගමන් स्क्रीन एक बल भाई मैं पल हेड़ते दहाटे हतर कालबद गिवीसुमकुन अतर वसर पहक काल सद मोटर अत भावित लबागण्ना लदी अरे ददास दहाटे हतर दिन भावित पीरीवे देहापेत गेलपील तीन अरे देहापेत गेलपील तीन मम्म सूम औवट करनाबट पुलवां कीवाण मुखद मेके वेन्न की अभी मेत्तूकी पटांगण මොකද්ද මම ඔබට කිව්වේ මේ කල්බදු ගැලපිල්ල කල්බදු ගැලපිල්ල කොහමද වුණත් කල්බදු ගැලපිල්ල කොහමද වුණත් අපි හදන්නේ පියවර 4කට අපේ පියවර 4ක් දන්නේ නැති අය ලියා ගන්න දැන් මම පාඩමම කියලා දෙන්න යන්නේ කාලය ගිය නිසා 1 ආරම්භක වත්කම සහ වගකීම හරි ඉස්සල්ලාම් බලන්න කල්බදු වත්කමයි වගකීමයි කීයද කියලා මේ බලන්න මේ වර්ෂයේ මුල මේක ගත්තේ පළදාය ජීව කාලයයි භාවිතයිතේ පිරිවැයයි පුතේ ඔයා ගෙවන්න වාහනයක් ගෙනාවොත් ඔයාට වාහනයක් හම්බෙනවා ගෙවන්න වගකීමක් හම්බෙනවා ඒක තමයි ඉස්සල්ලාම ගිනුම් තියන්නේ හොඳට බලලා කියන්න වත්කම කීයද මේකේ තියෙනවා භාවිත අයිතියේ පිරිවැය 5960යි ඔව් අර අපේ සෙමිනේ එක මතකද කල්බදු සෙමිනේ එක දැන් මෙතන ඇති එදාවට පස්සේ අද එන අය यदा वैट की दून तमें बंदास नमसी हेटाई अरे बंदास नमसी हेटाई एक अभी वत्कम तेक् लोक प्रश्न याकने
අර පස්වෙනි ගැළපි සටහනට තමයි ඒක එන්නේ. වගකීම හොයන්න. වගකීම තමයි අපිට වද දෙන්නේ. වගකීම කියේ. අන්න තියෙනවා මූලික මිනුම් කිරීමේදී කල්බදු වගකීම 3460යි. ඔය තමයි ආරම්භක කල්බදු ණය හිමි. හරි 3560යි. පුතේ ගිණුමක් හදන්න මොකක් කියලාද? ගිණුමක් හදන්න. ඔව්. කල්බදු ණය හිමි ගිණුමක්. කල්බදු ණය හිමි ගිණුමක්. ඕකේ ඔය ශේෂය දාන්න බැර පැත්තෙන්. 3460යි. 3460යි. පැහැදිලිද? ඔහොම දාන්න බැර පැත්තෙන්. දැන් ආරම්භක වත්කම ඔහෙ තිබ්බාවේ ඒක ඒගොල්ලෝ අපිට කියනවා වගකීමත් කිව්වා. පළවෙනි පියවර හරි. දෙවෙනි පියවර මොකද්ද? අපි මේක හැදුවේ අගෝස්තු 28. අපේ ඒ කාලේ අන්තිම ගිය සෙමිනාරයේ. හරි. දෙවෙනි පියවර දැන් ඔයා වාහනයක් ගත්තා ගෙවන්න. මොකක් හරි ගත්තා. දැන් ඔයා මේකට වාර්ෂික වාරිකයකුයි අන්න WP වාරිකයකුයි පොලියකුයි ගෙවන්න ඕනේ. එහෙමනේ ෆිනෑන්ස් වැඩක් යන්නේ. මුලින්ම ගිණුම් ගත කරන්නේ පොලිය. බලන්න මේ වර්ෂේ පොලිය. කීයද මේ වර්ෂේ පොලිය? 346යි. 346යි. හරි. 346යි. 346 නේද? ඔව් 346ක් 456. 346 අපි ගිණුම් තියමු. පොලිය දැන් මේක ගිණුම් තියලා තියනවාද? ඔව් මූලික ගෙවීම සහ ප්‍රථම කල්බදු වාරිකයේ පමණක් කල්බදු ගෙවීම් ගිණුමේ තියෙනවා පුතේ කල්බදු ගෙවීම් ගිණුමෙන් අපි යෝග ගන්න ඕන කල්බදු ගෙවීම් ගිණුම බැර හරි කල්බදු ගෙවීම් ගිණුමක් කියලා හර තියෙනවා 1950 කල්බදු ගෙවීම් ගිණුම බැර කොහෙද හර මූල්‍ය වියදම් හොඳට අහගන්න මේගොල්ලෝ ගෙවපු පොලිය වාරිකයත් එක්කම කොහෙ දාලාද ආ දාලා තියෙනවා කල්බදු ගෙවීම් කියලා ගිණුමක වැරදි. එහෙම එකක් එන්නේ නැහැ. ශේෂ පරීක්ෂණය බලන්න ගිහලා උඩට තියෙනවා. එතන බැර මූල්‍ය වියදම් හර හැබැයි අපි මූල්‍ය වියදම් වෙනුවට කොහෙද දාන්නේ ඕක? දැන් වියදමක් එන බව ඇත්ත. අපි උතන වෙනසක් කරනවා. කල්බදු ණය හිමි බැර කරන. හරි? කල්බදු ණය හිමිට තමයි අපි මේක බැරන සාමාන්‍ය වියදමකනේ මේක දාන්නේ. ඉතින් ඒ නිසා අපි මේක මූල්‍ය වියදම් වල දාලා වෙනත් ගෙවි යුතු දෑ වෙනුවට කල්බදු ණය හිමි බැර කරනවා. හරි? ආ මූල්‍ය වියදම් වල දාන්න 300 දන්නවනේ. 46යි. මේක වෙනත් ගෙවි යුතු දෑ අනම්මනක් නෙමෙයි. කල්බදු ණය හිමි බැර. හරිද බලන්න මූල්‍ය වියදම් හර කල්බදු ණය හිමි බැර. ඊළඟට මොකද දාන්නේ? පොලිය දැම්මා. ගෙවූ සමස්ත වාරිකය ගෙවූ සමස්ත වාරිකය දාන්න ඕන. සමස්ත වාරිකය දාන්නේ අර ගෙවූ කල්බදු ගිනුම බැර මේ මෙයා හර. කල්බදු ණය හිමි ගිනුමේ සමස්ත වාරිකය හර ශේෂ පිරික්සුමේ මෙතන දාන්න වාරිකය ඔයාට පේනවා වාරිකයක් 1250යි. දැන් මේක බැලන්ස් කරන්න. ලේසි. බැලන්ස් කළ ශේෂයන් 3806යි. දෙදස් පන්සිය පනස් හයක් ආවද? දෙදස් පන්සිය පනස් හයයි. ළමයි මේ ඔය කල්බදු සෙමිනා හිටපු නැති අය කල්බදු පාඩමේ හිටපු නැති අය මේ ගිනුම ලියාගන්න. ඔයාට ටික දවසක් ඇති තේරෙනවා මගේ YouTube channel එකේ තියෙනවා කල්බදු පාඩමටම වීඩියෝස් හතරක් මීට අවුරුදු දෙකකට කලින් කරේ ආසිරි රොඩ්රිගෝ channel එකේ ගිහිල්ලා බලන්න අද මේක ලියා ගන්න හරි ඊට පස්සේ අර පාඩ අද පන්තියෙන් පස්සේ ටික බලන්න එතකොට ඔයාට මේක තේරෙනවා මේ මොකද්ද කළේ කියලා හරි තේරෙනව නේද ඉතින් අද ඉඳලා හරි ගොඩ යන්න පටන් ගන්න හරි අපිට ඔයාලා වෙනුවෙන් මුලින් ඉඳන් ආයෙන්න වෙලාවක් නැහැ නමුත් තාම පුළුවන් අතපත ගාලා අල්ල ගන්න පුළුවන් හරි තේරෙනනේ ආ පුළුවන් පුළුවන් අපි මමත් එහෙම ඉගෙනගෙන තියෙනවා මයි කාලේ මග ඇරිච්ච පාඩම් පුළුවන් රයිට් මේකේ තේරුම අපි 2556ක් ෆිනෑන්ස් තව ඉදිරි වර්ෂවල ගෙවනවා කියලා බැලු බැලමඩ ජංගම නොවන වගකීමක් හැබැයි අපි ඔක කඩනවා
තුන්වෙනි පියවර ජංගම කොටස සහ ජංගම නොවන ජේ සහ ජේන් ජංගම කොටස සහ ජංගම නොවන ජංගම කොටස කොහොමද ගන්නෙ ඊළඟ වසරේ වාරිකයෙන් ඊළඟ වසරේ පොලිය හරි ලේසි වාරිකය ලබන අවුරුද්දෙත් 1250යි දැන් මේක ගෙව්වේ නෑ ආ මේ නිකන් බලන්නේ ඊළඟ වසරේ පොලිය උතන දීලා තියෙනවා මැද්දේ මේ බලන්න 2019 සහ 3020 අවසන් වර්ෂ සඳහා පොලිය පිළිවෙලින් 346යි ඒක මේ වර්ෂේ 256යි ඒක මේ වර්ෂේ ඊළඟ වර්ෂේ හරි 256යි ආ දැන් ඔයාට එනවා මොන කොටසද ජංගම කොටස 994යි ආවද පුතේ ඒක ජංගම වගකීමක් මට මේක කියන්නේ ඔය සමහර හරියට හදපු අයත් මේක වරද්දනවා සමහරලාට වෙනත් ගෙවිය යුතු දෑ දාමු නේද ඒක ජංගම වගකීමක් එහෙනම් අපි ඒක වෙනත් ගෙවිය යුතු දෑ සටහනේ දාමු හෝ 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 අන්න ඒක වෙනස් ජංගම වගකීමක් ඒක දාන්නේ නැහැ මොනවා මේක කල්බදුනා හිමි වගකීම ඒක වෙනත් ගෙවිය යුතු දෑ නෙමෙයි පුතේ වෙනත් ගෙවිය යුතු දෑවල දාන්නේ අපි වැඩිපුරම උපචිත වියදම් පාට් එක කලින් ලද ආදායම් ඒ වගේ වියදම් ආදායම් සම්බන්ධ උපචිත ඒවා මේක පිරිසිදුවටම වගකීමක් මේකේ වියදම් පාට් එකක් නැහැනේ කල්බදුනා හිමි කියන්නේ ආයේ වගකීමක් පිළිවෙලටම වගකීමක්. ඒකේ කෑල්ලක් වියදම් කෑල්ලක් වගකීම් මෙහෙම නැහැ. ඒ නිසා ඒක කෙලින්ම ජංග වගකීම් වල දාන්න මෙතන. වෙළඳ ණය හිමියන්ට ඉඩ තියලා වෙළඳ ගෙවිය යුතු දෑ වලට කල්බදු ණය හිමි ජංගම කොටස 994යි. ඨග් ගාල හොයන්න ජංගම නොවන කොටස. දැන් ගොඩක් අය හදපු අය ඉන්නේ. ඒ නිසා 2556යි මුළු වගකීම. ඒකෙන් 994ක් ලබන අවුරුද්දේ. එහෙනම් ඉතුරු ටික 2556න් 994ක් අඩු කරන්න. ඉතුරු ටික ගන්න. 1500 හරියට ගන්න 62යි නේද? 72යි නෙමෙයි. 1500 60 මෙන්න ජංගම නොවන. ඒක දාන්න මෙතන. ජංගම නොවන වගකීම. කල්බදු ණය හිමි. බොහොම හොඳයි ආ. මට පේනවා ගොඩක් අය හදලා. ඒක තමයි වෙන්න ඕන. राइट ඔන්න අපි වගකීම් පැත්ත ඉවරයි වගකීම් අපි වාරික ගෙව්වා ඉතුරු ශේෂය කෑලි වලට කැඩුවා වගකීමේ පැත්ත ඉවරයි හරි දැන් මම තවෝගේ තියෙනවා දේවල් ටිකක් කියන්න මේකේ මේ ඔය ළමයි අහනවා වත්කම පැත්තේ පොඩි ගැටලු ටිකක් තියෙනවා මුලින්ම වත්කම විදිහට දීලා තියෙන ගාන 5960යි තව පල්ලෙහ තියෙනවා හැබැයි මූලික ගෙවීම 2500යි මට කියන්න ඔය 5960ක් කියලා දීලා තියෙන වත්කමේ 5960ක් කියලා කියන වත්කම ඇතුලේ මූලික එක තියෙනවද ඔව්ද නැද්ද නැත්තම් අපි ආය අලුතෙන් එකතු කරන්න ඕන 7000 ගානක් වෙන්න මොකද්ද මං ඇහුවේ ඔය 5960 ඇතුලේ පහලින් කියන මූලික ගෙවීමක් තියෙනවද තියෙනවනම් මුකුත් කරන්න ඕනේ නැහැ නැද්ද නැත්තම් ඕකා එකතු කරලා 8000 ගානක් ගන්න වෙනවා අන්න හරි හැමෝම හරි බොහොම හොඳයි ඔයා වෙන තැන් වල උත්තරයකින් බලලා කියනවා වෙන්නත් පුළුවන් සමහරු නෑ ඔයාගේ තේරු ඔයාට දැනෙන්න ඕනේ මේක ඔයාට ඔයාටම හේතුවක් හේතුවකුත් තියෙන්න ඕනේ දැන් තියනවා කියලා ඇහුවාම ඇති හිතේ තියෙන්න ඕන හේතුවකුත් මෙන්න මේ හිඳයි මම ඕක කිව්වේ කියලා ඔව් 5960 ඇතුලේ මොකද්ද සමහරුන්ට කටින් කිව්වට ඒක මැවිලා පේන්නේ 5960 ඇතුලේ ඔය කියන වත්කම ඇතුලේ ඇතුලේ තියෙනවා මේ කියන 2500 ඒක කියන්න පුළුවන් ඔය කෑල්ල වගකීමක්ද කියන්නේ මූලික ගෙවල එන ටික අර වාහන කඩේදීම ගෙවල ආපු ටික වගකීමක්ද මං අතින් දීලා ආපු ටික ඒක වට දැනෙනවා අර අතින් දෙන ටික මුලින් අතින් කීයක් දෙනවද කියලා අහන්නේ ඒක වගකීමක් ආන්න හරි නෑ වගකීමක් නෙමෙයි
එහෙනම් මේ වාහනේ ගත් එකෙන් මේ ටික අඩු කරාම ඉතුරු ටික නේද වගකීම් වෙන්න ඕනේ බලන්න එහෙම වෙනවද කියලා මේකෙන් 2500 ගිහාම එන ටිකද වගකීම කියලා අපිට මෙයාලා දුන්නේ ඒ කියන්නේ 3460ක්ද හරියට හරි ඔව්නේ 3460ක් නේ නම් අපිට මෙයාලා කිව්වේ එහෙනම් අන්න දැන් දැක්කද 5960 හැදිලා තියෙන්නේ කල්බදු ණය හිමි වගකීමෙනුයි ගෙවලා ගෙනාපු ඩවුන් පේමන්ට් එකෙනුයි කෙටියෙන්ම කිව්වොත් වාහනේ මෙච්චරක් වටිනවා ඒකෙන් ටිකක් මුලදි අතින් දුන්නා ඒක ඇස්සේ තියෙන්නේ දුන්නා ඉතුරු ටික ලෝන් එක ඉතින් හරි ආයෙ එකතු කරන්නේ නැහැ කියලා එහෙමයි බලන්නේ තේරුණා නේද එහෙනම් හොඳට මතක තියාගන්න කල්බදු ණය හිමි වගකීම මූලික මිනුම් කරද්දි කල්බදු වගකීමයි භාවිතවත්කමේ පිරිවැය අතර වෙනසක් එන්නේ මූලික ගෙවීමයි ඍජු වියදමයි හරි දැන් 5960 මොනවා කරන්න ඕනද පස්වෙනි සටහන පුතේ මේක පෙරවැඩක් නෙමෙයි පෙරවැඩක් වගේ තමයි පෙරවැඩක් නෙමෙයි සටහනක් මම ලියන්නේ මේ හරි පස්වෙනි සටහන මොකද්ද භාවිත වත්කම් සටහන ඒ කියන්නේ අපි ෂෙයා කරන්න යන්නේ ෂෙයා කරන්න යන්නේ මෙන්න මේ DPU වගුවට පහලින් දාන්න භාවිත වත්කම් සටහන ලියන්නේ ඒකේ පිරිවැය 5960යි ෂෙයා කරන්න ටක් ගාලා පළදාය ජීව කාලයේ වසර 5යි සුන්බුන් නගයක් තියෙනවද නෑනේ සුන්බුන් නගයක් කියලා නෑ ඉතින් එහෙනම් ඔයා 5960 කැල්ලකින් පහෙන් බෙදන්න 1192යි 1192යි ෂය හරිද ෂය වියදම් හර මෝටර් රථයක් මෝටර් රථය පරිපාලනයට භාවිතා කරනවා කියලා දිනවද නෑ පල්ල හැදින මෝටර් රථ බෙදා හැරීම පාවිච්චි ගන්න කියලා අන්න මෝටර් රථ ෂය 1192යි ෂය වියදම් හර ෂය වෙන් කිරීම බැර සටහනේ සමුච්චිත ෂය ගන්න ශුද්ධගේ හරි ආ ශුද්ධගේ ගන්න 5960 න් 4768යි ඔව් හරියට අඩු ගන්න 4768යි 62යි නෙමෙයි ඔව් 4000 ඒ මොකද්ද ගත්තේ මේ වාහනේ ශුද්ධගේ ධාරණගේ අන්න ඒක ගෙනල්ලා ලියන්න මූල්‍ය තත්ත්වයේ ජංගම නොවන වත්කම් වල මොනා කියලාද භාවිත අයිති ඇති වත්කම් වාහන කියලා එහෙම ලියන්න ඈ භාවිත වත්කම් 4762යි 68යි මේක පස්වෙනි සටහන පස්සේ දාමු පහ කියලා දැනට නිකන් ලියලා විතරක් එන්න ඔන්න පුතේ මොකද්ද ඔන්න තියෙනවා අපේ කල්බදු ගැලපිල්ල. කොහො බලන්න ගැලපිල්ලම හරියයි. මම මේ කියද්දි ඔක්කොම හරි. ඒ කියන්නේ හරියයි දන්නවා. මම ලියන විදිය පොඩ්ඩක් වෙනස් වුණත් ඔයාගේ හරිද කියලා. හා බොහොම හොඳයි. අර එදා සෙමිනාරකින් ඇවිල්ලා අල්ලගත්තයි කොහො බලන්න. දැන් ඒවයි අපි අදනේ හම්බෙන්නේ. ටිකක් සංචාරක කට්ටියකුත් ඉන්නව නේද? සෙමිනාර වලට එන කට්ටිය කමක් නැහැ ඉතින්. ඒ වලට එන්න. හරි නේද? එහෙම අයටත් යම් සතුටක් තියෙන්න ඕනේ එදා දවසේ ආපු එක ගැන. හරි. අගෝස්තු 28 තිබුණේ. ඉතින් සාමාන්‍යයෙන් මාසයකට සැරයක් මම යම් මේ වගේ එක දවසක් හැම ළමයෙක්ටම ලංකාවේ යමකට එන්න හදලා දෙනවා. ඉතින් ඔන්න ඔබට එහෙම එන්න පුළුවන්. ඔය Telegram group එකේ update එකේ ඉන්න මම ගොඩක් දුරට දාන්නේ මේ ඒ දැන් අපේ ටිකටම ආපු ළමයි නම් එවනවා ලීසින් නම් ආසම ගැලපිල්ලක් කියලා. හරි. පුතේ අර මම කියලා දෙන ක්‍රම මේ කෙටි ක්‍රම හතර අර අර පියවර හතර දැම්මම ඕන ගානක් ඉතින් එනවා. දැන් මේ ගානේ බලන්න පිටු දෙකක් විතර දිගට යනවා ගැලපිල්ල. අපිට වැඩක් නැහැ. ඕන එකක් එනවා.
හොඳට පාඩම් කරන් යන්නේ පියවර හතර. රයිට්. අපි යන් ඊට පස්සේ ගොඩාක් අය බය වෙන ගැළපිල්ලට. අකමැති ආස නැති. හරි. රයිට්. ඔය දිගටම එන්න ඕන අය අහන විස්තර මම ඒ ගැන පණිවිඩ Telegram group එකේ කියන්නම්. ආ ගොඩාක් අය අහලා ඉවර තියෙනවා. දැන් මම උත්තර දුන්නා ඒ ගැන. Telegram group එකේ දාන්න. හොඳට බලන්න. ඊළඟ ගැළපිලි කණ්ඩායම. 5 6 7 8. හරි. 5 6 7 8. ඊළඟ ගැළපිලි කණ්ඩායම බලන්න. හොඳට බලන්න. හරි. අපි මේකට යන වෙලාව මේ ගැළපිලි වලට යන වෙලාවත් එක මම තීරණය කරනවා. අද දවසේ අපි මේ ගාන ටිකටම ටිකක් වැඩිපුර කාලයක් එක සාකච්ඡා කරනවද නැත්නම් ඉක්මනින් ඉක්මනින් දෙකම හදනවද කියලා. අපි බලමු. ඔය තියෙන සෙට් එක 5 6 7 8 සෙට් එක මොනවද? DPU ගැළපීම් කණ්ඩායම. ලේසි නෑ. හොඳට බලන්න පුතේ. මම මේ ගිය සතියේ මේ පන්තිය ගිය සතියේ තියෙද්දි මං කියන්නේ DPU. ඒ කොටස. නේද? DPU කොටසයි ඒ පොඩි කොටස. එතනදී මම ඔබට කිව්වා මං අර පොඩි chart එකක් ඇන්දා සමාගම් ගාන තමයි අමාරු. ඒක අමාරුනේ ඇයි? DPU අමාරු නිසා. වෙන කොහෙවත් නෙමෙයි. ඔය ගැළපිලි යට තමයි දිග කරදර. එහෙනම් සමාගම් අමාරු උනේ DPU නිසා. එතකොට සමාගම් අමාරු නිසා accounting අමාරුයි. accounting අමාරු නම් කොමස් අවුල්. එතකොට results අවුල්. ඔයාලට විශ්වවිද්‍යාල යන්න බෑ. ඒ තුනක් එන්නේ නැහැ. කොමස් A level accounting අවුල්. දැන් බලන්න මේ ගැළපිලි සෙට් එක කොච්චර හානියක් කරනවද කියලා. නේද? අමාරුම ගානෙත් අමාරුම ගැළපිලි ටික. ඒ නිසා හරියට ඉගෙන ගමු. මම පියවර දෙනවා ප්‍රත්‍යාගණ මෙහෙම කරන ඉවත් කිරීම කරන දන්නේ නැති අය අනිවාර්යෙන් දාගන්න. ඔය ආපු එකේ ප්‍රයෝජනේ ඒකයි. හරි දන්නේ නැති ඒවා ලියා ගන්න එක තමයි ප්‍රයෝජනේ. දන්න අයටත් වඩා වටින්නේ මේවා නොදන්න අයට. හරි. හරි. එන්න. එන්න පළවෙනි එක. පස්වෙනි එක. දේපල පිරියත උපකරණවල සංයුතිය පහත දැක්වේ. අපි ඕක දැක්ක ගමන් කරන්නේ මෙන්න මේ සටහනට එන්න. පිටු තුනක් විතර ගියාම තියෙන DPU සටහන. පුතේ අපි ඉස්සෙල්ලම කරන්නේ මේකේ ඉඩ වෙන් කරගන්න එක. අපිට අවශ්‍ය ප්‍රමාණයට මේ ගැළපිල්ලේ ඉඩ වෙන් කරගන්නවා. ඒ කියන්නේ කොච්චරක් වත්කම් තියනවද කියා ගන්නවද? ඉඩම ගොඩනැගිල්ල කාර්යාල උපකරණ පේන්න තියෙනවා තුනක්. චුට්ටක් බලන්න එහෙම මේ යන්ත්‍රයක් එහෙම ගන්නවද දන්නේ නැහෙනි. බැලු බැල්මට නම් නැහැ. නේද? ඉතින් බලන්න අපි බලමු හදම දරුවන්ගෙන් අපි ඒක තහවුරු කරගමු. අපේ අලුත් ළමයි බලන් ඉන්නවනේ. ඔව් අපි බැලුවා මේකේ. ඔව් බැලු බැල්මට තියෙන තුන තමයි එන්නේ. හදපු ළමයි දැක්කද වෙන කොහේ හරි අයිනක තියෙන යන්ත්‍රයක් එහෙම පරිගණකයක් ලී බඩු එහෙම නැහනේ. හරි බොහොම හොඳයි. හරි හොඳයි. එහෙනම් ඔන්න හදපු නැති අයත් අපිට තහවුරුවක් ආවා හදපු ළමයින්ගෙන්. මෙච්චර තමයි. 3යි. 3යි 3යි. එහෙනම් අම්මාම තව ටිකක් මේක ඉඩ ගන්නවා 3ක් නිසා. මෙන්න විස්තරයේ තීරුව. ඔන්න ඉඩම්. මෙන්න ගොඩනැගිලි කාර්යාල උපකරණ. හෝ හෝ සර්. කල්බදු එක තියෙනවනේ. ඒකම තේකුණානේ. ආ. කල්බදු එක තිබුණාවේ. ඒක DPU වගුවට එන්නේ නෑ. මෝටර් රථ කෝසර් කියන මෝටර් රථයේ දේ මෝටර් රථ එනවා කල්බදු උනාට එන්නේ නෑ. කල්බදු නිසා එන්නේ නෑ. ඔන්න ලියා ගන්න දන්නේ නැති අය. කල්බදුවත් කම් DPU වගුවට එන්නේ නෑ. ඒක නෝය පල්ලැහැ වෙනම වගුවක් හැදුවේ. වෙනම සටහනක් දැන් චුට්ටර කලින් හැදුවේ. ඒ ගන්න නැති හින්දා තමයි. මොනවා කරන්නද ඉතින්? හරි. ඉක්මනට දාගමු මේකේ න වචන ටික. දැන් හදපු ළමයි බලන් ඉන්න හින්දා ඉක්මනට වෙලා ගන්න නැතුව. මෙතන එන්නේ පිරිවැය. ලියන්න ඉඩම ගොඩනැගිලි ගොඩ කාර්යාල උපකරණ. පිරිවැයට දෙනවා ශේෂය ඊගේ. ඊළඟට එකතු වීම. මේවට වෙන දේවල්. ප්‍රත්‍යාගණන ලාභ ලාභ. නැත්තම් ප්‍රත්‍යාගණන අතිරික්ත. ඊළඟට ප්‍රත්‍යාගණන මත ඉවත් කිරීම. ඊළඟට ඉවත් කිරීම.
ඊළඟට ශේෂය පසුවට ගෙනා ෂේපාගේ ඒකෙලින් තමයි මේ ඉර එන්නේ ෂේපාගේ කෙලින් තමයි මේ ඉර එන්නේ ඊළඟට සමුච්චිත ෂය ඒක මාර්තුකාවක් ඒ යටතේ ෂේයිගේ වාර්ෂික ෂය මේ හෙන වචන ලියා ගන්න ෂේයිගේ වාර්ෂික ෂය ප්‍රත්‍යා ගණන මත ඉවත් කිරීම ඊළඟට ඉවත් කිරීම ඔව් ඒ දෙකම එක එක වගේ ඊළඟට ෂේපාගේ අන්තිමට ධාරණාගේ එතනින් මේක ඉවරයි හරිනේ ඔන්න හො හරි රයිට් ඊට පස්සේ මේ බලන්න අපි දාගමු මේ බලන්න මේකේ තියෙනවා වසර අගට ශේෂය ඒක හෝ බලන්න පස්වෙනි ගැලපිල්ලේ පිරිවැය දීලා තියෙනවා වසර අගට පුතේ වසර අග ඒවා දාන්න කලින් සැලකිලිමත් වෙන්න ඕනේ මේ ගැලපිල්ලේ කරන්නේ වෙන මොකවත් නෙමෙයි හොඳට අහන්න මේ උඩ තියෙන්නේ පිරිවැය ගිනුම් ටික හරිද පුතේ මේ යට තියෙන්නේ සමුච්චිත ෂය ගිනුම් ටික ෂය වෙන් කිරීම ගිනුම් ටික මේ කොටුව සර්වෙන් කිරින් ගිනුම මේ කොටුව ෂේවෙන් කිරීම මේක ෂේවෙන් මේ කොටු තුන පිරිවැය ගිනුම් තුනක් ඉතින් මේ කරන්නේ වසර මුල ඉඳලා අගට එනකම් පිරිවැය වෙනස් වෙච්ච විදිහයි ෂේවෙන් කිරීම හැදිච්ච විදිහයි පෙන්නනවා ගිනුමම පෙන්නනවා ඉතින් එතනදී ඔය අග ශේෂ තිබ්බොත් මෙතනයි එන්නේ මැද්දේ මේ තේ පිරිවැයේ යට හැබැයි ඒක දාන්න යන්න එපා ඕව වැරදි වෙන්න පුළුවන් ෂේවෙන් කිරීම වල නම් අග ශේෂ තියෙනවා अरे उतन पुती अरे पीरीवे आगे मैं गेल वैदे एक पोड हदा गण दाकुनु पैते थी एन लिस्ट का पासवे गेल पीले दाकुनु पैते थी एनिक पीरीवे आने में ये वा शेवेन किरी इतना चुट्टा प्रिंटिंग आउला यदि शेवेन किरी वाले शेष दारण पुते इडम शेवेन ने नहीं तो एकोलोस दहाई हार दहाई आरा ආරම්භක ශේෂ කියලා හැම දාන්න යන්නේ ඒ එන්න 6 වෙනි ගැලපිල්ලට ප්‍රවර්ධන වර්ෂය සඳහා ෂය කරලා නැහැ කල්බදු රතේ මෝටර් රතේ බෙදා හරින්න ඒව අපි ගත්තා ගොඩනැගිලි පරිපාලන ඒව අපි දන්නවා කාර්යාල උපකරණ පිරිවැමත 125ක් ෂය කරනවා मोटर अते सून अगे शून्य पुते कार्याल उपकरण शेय करना अपी एक शेखर मुद औ अपी एक शेखर कार्याल उपकरण मुकुत वेनवाद बड़ा मुद्दे बड़ा कार्याल उपकरण शेवेनवाद मुकुत वेनवाद मैं पल्ले गेल पीड़े बड़ा कार्याल उपकरण बात किरी मक मुनवाहरी वेनवाद गिर नैने मुकवात एक तो वेनवाद मैद विने का थी ना ओ मैं मेहमे का थी ना खारे आलू पकड़ना अगर शेष हरी है भाई हो ऐ नया की हुए समारो नया की भी दबांगी थी थाउटी किंग एक आहार नहीं है हमारा प्रश्न है हाथ तो नहीं गया पीले थी ना खारे आलू पकड़ना पांडा हक एक तू है ना पुते होंदे टाहन में हाथलीस पांडा हक सॉरी पहलुस दाह खारे आलू पकड़ना थी ना वासरा मैद दी पांडा हक एक तू है ना ඔය 15000 දාන්නේ මුලටද අගටද නැත්තම් මම අග 15000 පැත්තෙන් අහලා ඇහුවේ 15000 කියලා එකතු වෙන්න ඕනේ මුල ශේෂෙද අගද එම්ද ඒද කියලා ඇහුවත් ඇති අන්න හරි බොහොම හොඳයි මම අර ඒක තමයි වෙලාව අරගෙන අර කිව්වේ උඩ 5 වෙනි ගැලපිල්ලේ තියෙන්නේ අග ශේෂ එතකොට ඔය අගශේෂය ඇතුලේ අර පහ තියෙනවා ඒක හරි හැබැයි ඔයා පෙන්නද්දි මෙතන එකතුව 15 10යි මුල එහෙනම් 10 10යි මැද්දේදි එකතු වුණා 5000ක් ඔය වැඩේ කරන්න ඕන දැක්කද අගට 15 ආවේ කොහොමද
මුල ශේෂ 10කුත් පස්සේ එකතු වෙච්ච පහකුත් එක්ක ඔයා ෂෙයා කරන්න ඕනෙත් එහෙම කොටස් දෙකකට ඔන්න පෙර වැඩක් වසරම හිටපු අය ෂෙයා කරනන් කරන්න 10000ට 125ක් වසරම හිටපු කට්ටිය එතකොට 2000 500යි ඊළඟට මැද්දෙන් ආපු 5000 මැදදී ආපු 5000 100ට 25යි හැබැයි මාස කීයක් අපිත් එක්ක හිටියද බලන්න එයා ආවේ 18 10යි එක මාස කීයක් අපිත් එක්ක හිටියද මාස 6ක් 3ක් නෙමෙයි 10 10යි එක 9යි එක ඔහොම ඔහොම එන්න මාස 6ක් හිටියා එහෙනම් භාගයෙන් මේ නම් උත්තරේ භාගයෙන් වැඩි කරන්න එතකොට ඔයාට එනවා 5000ට 125ක් 1250යි ඒකෙන් භාගේ 625යි දැක්කද කෑලි දෙකකට කඩලා ෂෙයා කරේ ඇයියේ ෂෙයා කියන එකේ වැදගත්ම දේ දින කවදද ගත්තේ කවදද වික්කේ ඕවා තමයි වැදගත් ඉතින් අපිට එනවා 3125ක් කාර්යාල උපකරණ මුළු ෂෙයා 3125යි පරිපාලන වියදම් හර 3000 කොබන කොබන 3700 ඒ කවුද ඒ තව වෙනසක් තියෙනවද මොකක් මොකුත් නෑ නේද 3100 ඔව් 700 නෙමෙයි 3125 පුතේ පරිපාලන වියදම් වල දාන්න දැන් මම මකනවා මේ ටික කාර්යාල ෂය 3125යි ෂය වෙන් කිරීම කියන්නේ මම කිව්වා මෙන්න මේ ගිණුම කියලා. දැක්කනේ දැන් තේරෙන්න ගන්නවා. ආ ඇත්තද මා කියලා. දැන් දාන්න 3125යි. ඔයා කොහෙන් හරි ඕවා දැනගෙන හිටියත් තේරුම දන්නේ නැත්තම් මේ තියෙන්නේ ෂය වෙන් කිරීම ගිණුම කියලා. ඒක දැන් දැනගත්තම තමයි පැහැදිලි වෙන්නේ. මොකද පුතේ මම හොඳට දන්න දෙයක් මේ ගිණුම් කරන්නේ කටපාඩමින් කරන කෙනාට හරි අපහසුයි. ඒකලු කරනවා. ටික දුරක් කරනවා. සමහර 90ක් 80ක් හරි. හැබැයි හරි අපහසුයි. ඒ වගේම හරි ඔළුවට බරක්. ඇයි සර් දවසක් මෙහෙම කිව්වා දාන්න කියලා හිතාගෙන තමයි කරන්නේ. ආ නැත්තම් නරඹලා අර සර් මෙතන දැම්මනේ අපිත් දාමු. නෑ එහෙම නෙමෙයි. මේ ෂය වෙන් කිරීම ගිනුම. ඒකට වර්ෂය බැර. ඔය උනේ. ෂය වියදම් හර ෂය වෙන් කිරීම බැර. තනි කර මේක උනේ. හරි. ගොඩ නැගිල්ල ෂය කරන්න ඕනේ. හැබැයි ගොඩ නැගිලි වල අත තියන්න එපා. අපි තාම ඉන්නේ 6 වෙනි ගැලපිල්ල දැන් ඉවර කරා යන්තම් 7 වෙනි එකට එන්න. 7 කියනවා දැන් ඉඩමකුත් ගත්තලු වසරේ මැද්දේ. ආ ඒක පෙන්වන්න එහෙනම්. ඉඩම් අගට එනකොට 30යි. ඒ 30 හැදිලා තියෙන්නේ මැද්දේ 10ක් අරගෙන. එහෙනම් අගදි 30යි. අගදි 30,000යි. මැදදි 10,000ක් එකතු වුණා නම් මුල තිබිලා තියෙන්නේ 20,000යි. ओके ना क्षय वाल प्रश्न याड क्षय वेन्नी ने राइट अरे अरे नहीं तीस इडंग वाल मनोहरी मे प्रत्यागण ने पुलवांग एक पोडा कल बलू इडंग हरी गोडने गिली हरी अरे गोडने गिले क्षय कराने पा अरे गोडने गिले क्षय कराने पा तेवर गोडने गिले क्षय कराने पा अभी हदमू අට දැන් මේ හොඳට බලන්න 5 වෙනි එකේ තියෙන ගොඩ නැගිල්ල ඇරෙන්න අනිත් සියල්ල අපි කරා 6 වෙනි එකෙත් ගොඩ නැගිල්ල ගැන නිකන් වචනයක් කියනවා ඒ ඇරෙන්න අපි ඔක්කොම කරා 7ෙත් ඔක්කොම කරා 8 තමයි මේ ගොඩ නැගිලි වල තියෙන දැන් 5 6 7 ඔය තුනේම ගොඩ නැගිලි ගැන ඇරෙන්න අනිත් සේරම කරානේ 5 6 7 8 බලන්න 8ේ තමයි තියෙන්නේ ගොඩ නැගිල්ලට වෙන ප්‍රශ්නේ හොඳට කියවන්න මේ මුළු ගානෙම තියෙන ටිකක් හරි සංකීර්ණ ගැලපිල්ල ඕක. අමාරුම ගැලපිල්ල ඕක. සමහරවිට අද දවසටම කරන අමාරුම ගැලපිල්ල ඕක. හරි. මේ බලන්න. වසර මුල ගොඩනැගිලි 38000කට දෙවනවර ප්‍රත්‍යාගණනය කරා. 14 3යි 31 අපෝ හේ නෑ දෙකක්. ප්‍රථම වරටත් ප්‍රත්‍යාගණනය කිරීමෙන් 1500ක ඌනතාවයක් ඒ කියන්නේ අලාභයක් ඇති වුණා.
දෙවනවර ප්‍රත්‍යාගණණයෙන් පසු ඉතිරි ජීව කාලය වසර 8යි සුන්බුන් නගේ 0යි මේ දෙවන ප්‍රත්‍යාගණණය ගිනුම් තියලම නැහැ පළවෙනිම දේ තමයි accounting ශිෂ්‍යෙක්ට විශේෂයෙන්ම අපෙන් ඉගෙනගත්තු මගේ ඉගෙනගත්තු ශිෂ්‍යෙක්ට වෙන්න ඕන දෙයක් තමයි ඔහොම ලොට් එකක් දුන්නාම අපි තව ටිකක් මේ උඩට දාමු ඔහොම දිග අපි නිකන් කියන්නේ හෙන හැල්ලක් දුන්නාම අපිට පුළුවන් වෙන්න ඕනේ මේක ඇතුලේ තියෙන අණු ගැලපිලි දැන් ඔය ගැලපිල්ලේ අණු කොටස් අමතර කොටස් වෙනම කඩාගන්න ඔය දිගට රචනාව වගේ දැක්කම බය හිතෙනවා එපා වෙනවා බෑ කියලා හිතෙනවා පුළුවන් අයත් අකමැති වෙනවා එපා ඔය මොකුත් නෙමෙයි ගැලපිලි තුනක් විතර එන්න ඕනේම එකට පැක් කරලා බය කරන්නම තමයි ඕක ලිහුවොත් බය වෙන්න කිසි දෙයක් නැහැ ලිහමු එහෙනම් ඔතන කරන්න කියනවා ගැලපිලි දෙකක් මොකක් කරන්නද මේ වාර ප්‍රත්‍යාගණනය කරන්න ඊට පස්සේ ෂය කරන්න ඔය කියන වෙනසත් එක්ක අන්න හරි දැන් දරුවෙට දෙන්නට තේරලා තියෙනවා ගැලපිල්ලක් අස්සේ තියෙන අණු ගැලපිලි කඩන්න ඒක නියම හැකියාවක් හරි ඒක ඒක පුළුවන් කියන්නේ ගාන මාර ලේසි කවුරුත් කියන්නේ නැහැ මෙහෙම දේවල් මොකද්ද ගැලපිල්ල ඇතුලේ තියෙන අණු ගැලපිලි කඩන්න ප්‍රත්‍යාගණනේ එක ගැලපිල්ලක් ෂය කිරීම ඊට පස්සේ කරමු තේරුණා ආ එහෙනම් මම මේ කියන තැනට එනකම් කොතනද දනවද හරියටම කිව්වොත් ඔය දෙවනි රූල පළවෙනි රූලයි දෙවනි රූලයි විතරයි දැනට ඕනේ ඒක ගැලපිලා හරි කරමු ප්‍රත්‍යාගන්නේ ඔන්න ලියා ගන්න දන්නේ නැති අය ප්‍රත්‍යාගන්නේ පළවෙනි පියවර සමුච්චිත ඡය මාරු කිරීම සමුච්චිත ඡය ඡය වෙන් කිරීම ගිනුමෙන් වත්කම් ගිනුමට මාරු කිරීම ප්‍රත්‍යාගන්න දිනට ඡය වෙන් කිරීම ටික මෙතනින් අරන් උඩට දාන්න ඕනේ පුතේ ප්‍රත්‍යාගන්න දිනේ වසර මුල එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ මේ 11000ම ගන්න පුළුවන් වසර මුලට 11000යි ඡය වසර මුලමයි ප්‍රත්‍යාගණනය කරන්නේ එහෙනම් මේ 11000ම ප්‍රත්‍යාගණන මත ඉවත් කිරීම වලින් ගන්න 11000යි 11000යි මේ උනේ ඡය වෙන් කිරීම හර ගන්නත ලියාගෙන ඡය වෙන් කිරීම හර වත්කම් ගිනුම බැර එන්න ඔයා ප්‍රත්‍යාගණන මත ඉවත් කිරීම වලට 11000 හරිද අන්න 11000යි 11000යි පළවෙනි පියවර ෂය ටික මාරු කිරීම එක සමුච්චිත ෂය මාරු කිරීම අපේ ළමයෙක් කියන්නේ දෙක මොකද්ද ගෙටින් බලන්න අපි හදන හැටි ඔහොමයි හදන්නේ ස්ටෙප් හතරක් දාගත්ත හැදුවා දෙක තමයි හරි ලේසි කියලා පියවරක් අන්න ෂේපාගේ වෙළඳපළාගේ අන්න හරි වෙළඳපළාගේ ශේෂය පසුවට ගෙනා ලෙස ලිවීම බොහොම හොඳයි රසීද නිරෝධ හරි වෙළඳපළාගේ සටහන් කිරීම කීයකටද ප්‍රත්‍යාගන්නේ කරන්නේ 38000කට අපි ලියනවා මෙතන 38යි ඒකේ හරබැර නැහැ නිකම් මෙතන 38යි එහෙනම් ශේපාගේ සටහන් කිරීම නැත්නම් වෙළඳපළාගේ 3 ලාභය අලාභේ අතිරික්තය ඌනතාවේ තුන තමයි දැන් මේක ලාභ දලාභද බලන්න ඕනේ බලන්න ලාභ දලාභද කියලා 30000ක් නේ තිබ්බේ පුතේ මේ සැරේ ඔයා 30000 මුල ශේෂයට දාන්නකො කමක් නැහැ මම දන්නවා 30000 තමයි අග ශේෂය කියලා හැබැයි අග ශේෂය උනේ ප්‍රත්‍යාගණනේ දාන්න අමතක වෙලානේ ප්‍රත්‍යාගණනේ දාන්න අමතක වෙලා තිබිද්දිනේ 45000 ආ හෝ සරි සරි ගොඩනැගිලි 40000 45000 නේ ඔව් 45000 උනේ 30 ඉඩමනේ හරි හරි 45000 උනේ ප්‍රත්‍යාගන්නේ කරන්න අමතක වෙලානේ ඉතින් ඒ නිසා 45000 තමයි මුලදිත් තියෙන්න ඇත්තේ මොනවා මොනවා 45000ක් අගට ඇවිල්ලා තිබ්බා ඒ ප්‍රත්‍යාගන්නේ කරන්න අමතක වෙලා වැරදිලා එහෙනම් ඉතින් මුලදිත් තියෙන්න ඇත්තේ 45000 තමයි දැන් බලන්න 45න් 11ක් ගියොත් 34යි 34න් 34ක් තියෙන එක වෙළඳපොලේ ගන්න කැමැතිලු 38කට 45න් 11ක් ගියොත් 34යි මෙතන මේ 34ක් වටින එක වෙළඳපොලේ ගන්න කැමැතිලු කීයකටද 30
38කට. එහෙනම් අපිට 4ක් ලාභයි. ලියන්න ප්‍රත්‍යාගණන අතිරික්තය කෙලින් 4000ක්. 4000ක්. හරි. පුතේ ඒ උනේ හොඳට අහගන්න මෙතන තමයි අවුල. ඒ උනේ වත්කම් ගිනුම මේ බලන්න මම ඔයාලට නිතරම කියන්න හදන දෙයක්. මට අපේ ළමයි විභාගයට යන්න කලින් මට ඔළුවට දාන්න ඕන දෙයක් තියෙනවා. මේ හැම කොටුවක්ම ගිනුමක් කියන එක. මම ඒක ඔයාලා දැකලා තියෙන්නේ මගේ නිතර කියනවා. ඒක හරියට පිළි අරන් තේරුම් ගත්තොත් ලේසියි මේක. මේ උනේ වත්කම් ගිනුම එකතු වෙලා නම් හරිද බැරද? වත්කමකට එකතු වෙලා නම් පුංචි කාලේ ඉඳලා දන්නවා. අන්න මේ උනේ වත්කම් ගිනුම හර. ඇයි සර් ඕවා කියන්නේ හර බැර වැඩක් නැහැනේ මේකට. වැඩක් තියෙනවා. බැලන්ස් වෙන්නේ හර බැර දන්න අයගේ විතරයි. මොකද හර බැර වලින් ඉන්නේ බැලන්ස් එකක් එන්නේ. හරියට හරි බොහොම හොඳයි. මේ 4000 වත්කම් ගිනුම හර. දැන් බැර කරන්න ඕනේ. හරි. බැර කරද්දී මේක මුල් වර ලාභයක් නම් කෙලින්ම වෙනත් විස්තීර්ණ ආදායම්. මුල් වරටම වෙච්ච ලාභයක් නම්. හැබැයි මේගොල්ලෝ කියනවා මීට වසර 4කට කලින් 5කට විතර කලින් මේ ගොඩනැගිල්ලම ප්‍රත්‍යාගණනය කරලා 1500ක අලාභයක් ආවා. අලාභයක් ආවා. පුතේ හොඳට මතක තියාගන්න. ඉස්සර මේ ගොඩනැගිල්ල අලාභයි. දැන් ලාභයි. පුතේ අපි කරන්නේ ඔය 4000ක ලාභෙන් 1500ක් දෙනවා. අතීත අලාභය වහගන්න. මොන මොන මේ ලාභයෙන් අතීත අලාභය වහගන්න දැන් දෙනවා 1500ක්. අලාභයක් දාන්නේ වෙනත් වියදම්. වෙනත් වියදම් බැර. අලාභේ වහනවා. අතීත අලාභේ වහනවා. වෙනත් වියදම් බැර කියන්නේ ඍණ. වියදම් ගොඩේ ඍණ දාන්න. හරි. ප්‍රත්‍යාගණන කියලා ඍණ 1500. ඍණ 1500. වෙනත් වියදම් බැර. දැක්කද? වත්කම් ගිනුම හර වෙනත් වියදම් බැර. හැබැයි 1500යි. තව 2500ක් ලාභෙන් ඉතුරුයි. දැන් 4000ෙන් 1500ක් පාවිච්චි කරලා අතීතයට දෙන්න. ඉතුරු 2500 අතේ ඉතුරුයි. කොහේ හරි බැර කරන්න ඕනේ. ඉතින් ඒක ලාභයක්නේ. ලාභයක් නම් අතේ ඉතුරුයි නම් වෙනත් විස්තීර්ණ ආදායම්. බොහොමදයි. වෙනත් විස්තීර්ණ ආදායම් මේ ආදායම් ප්‍රකාශයේ යට ඉඳලා පොඩ්ඩක් උඩට. අන්නේ ගෙලියන්න ගොඩ නැගිලි ගොඩ ප්‍රත්‍යාගණන ලාභය. ඔන්න ගොඩ කියලා අපි එතන ලිව්වා. ඒ වගේම අපි ඒ ගැළපිල්ලත් ගොඩ. ගොඩ නේද? හරි. නේද? අන්න හරි. නේ? ඔහොමයි කරන්නේ. තේරුණා නේද? ආ එහෙනම් පියවර 7 3 අයගෙමු. සමුච්ඡේදය මාරු කිරීම, ඊට පස්සේ ලා ෂේපාගේ ලැබීම, ලාභය අලාභය සෙවීම. දැන් අපේ ළමයි ප්‍රශ්න අහලා තිබුණා. සර් වර්ෂයේ ෂේය දාන්නම තකුණා සර්ට කියලා. හරි හරි ඒක අනිත් ගැළපිල්ලනේ. ඒ වුණාට සර් සාමාන්‍යයෙන් ෂේය දාලානේ මේ ටික ගන්නෙ. අපට සිරේක වැරදි නේද එහෙනම්? සාමාන්‍යයෙන් මෙතන ෂේය දාලා නේද ඔක්කොම ටික ගන්නෙ? නෑ මම කිව්වනේ දිනයි වැදගත්. වසර මුලයි මේ කරේ. හරියට හරි. ඔව් ජීව කරේ. වසර මුලයි මේක කරේ. ඒ නිසා වර්ෂයේ ෂේය ටික මෙතනින් අයින් කරන්නේ නැහැ. දැන් තමයි ෂේය කරන්නේ. ආ ඔය ඒවල තියෙන ලක්ෂාන් පුතා ඒවල දිනවා. අද තමයි හරියට ප්‍රත්‍යාගන සෙට් උනේ කියලා. මදනේ දරුවා ටික දවසක් ආවා. නේද? අන්න එකයි කියන්නේ දැන් මේ ස්පීඩ් රිවිෂන් පන්තිය මේක තියරි වගේ අපි ඉගෙනනවා. ඒ වුණත් ගානකදී අල්ල ගන්න පුළුවන්. මොකද මම හිතලම ටිකක් බ්‍රේක් එකේ උගන්වන්නේ හැම කෙනෙක්ටම තේරෙන්න. හරි. නැත්තම් කඩාගෙන බිඳගෙන යන්න පුළුවන් ළමයි. නැත්තම් මේ ගාන මීට නේද 10 වෙති ඉවර කරන්න තිබ්බා. දැන් මම පැය දෙකක් විතර අරන් කරාට කඩාම් බිඳන් යනවා. සමහර ගුරුවරු එහෙම තමයි. හරි. මේ නමුත් අපි හැම දරුවෙක්ම ගොඩ ගන්න ඕනේ. එහෙනම් මම කියවෙන්නේ හිටියේ මොකද්ද? ඔබ ගණන් හදන පන්ති වලට ආවත්
මමනම් හැම කෙනෙක්ටම උගන්වන්නේ මං හැමදාම කියනවා අසීරුම ළමයි පවා ගොඩ ගන්න මොකද මට ඇත්තටම උවමනයි W යන කෙනෙක්ව මං හැමදාම කියනවා W යන කෙනෙක්ව C කරන්න මට ලොකු උවමනාවක් තියෙනවා එක්කෙනෙක්ව නෙමෙයි හැම කෙනෙක්වම W වෙන්න ඉන්න හැම කෙනෙක්වම ඒකයි මං ඔය ආවේ නැත්තම් ගෲප් වල පොඩ්ඩක් සැරෙන් කියන්න එන්න කියලා මොකද ඒක තමයි ඇත්ත මොකද අර සමහර ගුරුවරු හිතන්නේ මෙහෙම ඒකත් ඉතින් වැරදි නෑ එන්න ඇති වුන් ඉතින් ආවේ නැතුව ආවේ අපිට වැඩ කරන ළමයි ටිකක් ඉන්නවා අපි යාළුවත් එක්ක යනවා කියලා මමත් ඉතින් ඒක ඇත්ත මගෙත් මොකද්ද වැඩ කරන අයත් එක්ක අපි යනවා හැබැයි මට බැනලා හරි කමන්නෑ ගෙන්න ගන්න ඕනේ ඔය මොකුත් නොකරන තාම විභාග බයක් දැනෙලා නැති සෙට් එක ඒ වගේම එහෙම ආවට පස්සෙත් දැන් පන්ති ඉද්දිත් මට ඒ අයටත් උගන්වන්න ඕනේ ඉතින් ඒ නිසා ඔබ හොඳට තේරුම් ගන්න ඔබ W හෝ S හෝ වෙන්න යනවා නම් A වෙනුවට C එකක් B එකක් ආවොත් හරිද W හෝ S හෝ වෙන්න යන කෙනෙක් S උත් එච්චර වැඩක් නැහැ W නම් විනාසයි A level ම fail ආය කරන්න වෙනවා හරි එතකොට ඒ කියන්නේ සබ්ජෙක්ට් තුනම ආය කරන්න වෙනවා හරි ඒ නිසා ඔයා W S මට්ටමේ වගේ තාම ලකුණු 30 40 20 20 30 40 S 40 නම් S මේ ඒත් ඉතින් භයානකයි 20 30 40 නම් ඉන්නේ අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම පිළිවෙලට මේ ටිකේවත් පන්තියෙන් හරි මේ ටිකේවත් පන්තියෙන් ඔයා පාස් පේවර් පොතක් කරන් වැඩට බහින්න හරි YouTube එකේ මගේ ෆ්‍රී පාඩම් කිහිපයක් තියෙනවා ගොඩක් නෙමෙයි ඒ ටික බලන්න මේ කාලේ වැඩ කරමු ඔයා අතීතේ වැඩ කරන්නේ නැති කම්මැලි ඔක්කොම කට් කරපු කෙනෙක් වෙන්නේ නැති කමක් නැහැ මම මගේ කතාවක් දවසක් කිව්වේ මාත් එහෙම හිටියා කියලා මේ ටිකේ වැඩ කරමු හරි මේ ටිකේ වැඩ කරමු මට මං කිව්වනේ ඒක වගේම වටිනවා W කෙනෙක් C වුණොත් හැබැයි W කෙනෙක් C වුණොත් ආ सी हिटी एक नेक्स्ट सी उन्होंने में सी हिटी एक नेक्स्ट एवेंड हो ना डब्ल्यू के नेक्स्ट सी उन्होंने मटे आरवा गेम आटी ना अरे एवा विशिष्ट प्रतिपल डब्ल्यू इंदला सी उन्होंने लाखों विश्व इंदला पनास पहाड़ गया तो अरे मगर याग जीविते गोड़ा के ना सेनो मामा उगान ना ने वो यहाँ मोटो दूर वाला लामे यार वाला मामा वैडी पुरो फोकस जाके ने ते ऐनी सा उधर माते का दिया गया ने पुते एक आता हरे नहीं थे आ राइट हरे 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 इतिंग ओन अभी यंग आप हो गान रे वैदगत गैले पील लगे वैदगत तैने की इन्ने අපි යන්තම් ප්‍රත්‍යාගණනයක් කරා සුපිරියට. ගොඩනැගිල්ල දැන් ප්‍රත්‍යාගණනය. මෙතනදී මම කියවෙන්න හිටියා මේ ගොඩනැගිල්ලේ ෂය නොබලා ප්‍රත්‍යාගණනය කරේ ඇයි කියලා. වාර්ෂික ෂය නොබලා ඇයි ප්‍රත්‍යාගණනය කරේ? කරේ වසර මුලම ප්‍රත්‍යාගණනය වෙච්ච නිසා. මුලම ප්‍රත්‍යාගණනය කරා දැන් වසරක් ගත වුණා. දැන් වසරක් ගත වුණා. දැන් ෂය කරමු. හරි හරි මුල නිසා දැන් ෂෙයා කරමු පුතේ ෂෙයා කරද්දී මෙතන තව ගැළපිල්ලක් තියෙනවා මං අර කිව්වේ මොකද්ද මම අර කිව්වේ මේකේ ගැළපිලි දෙකක් තියෙනවා කියලා මං අර කිව්වේ මේකේ ගැළපිලි දෙකක් තියෙනවා කියලා හරි ගැළපිලි දෙක තමයි දෙවණි එක ජීව කාලය වෙනස් වූ විට ෂෙයා කිරීම जीव काले वेनसूवीट शेगिरी दागन मारत का जीव काले वेनसूवीट शेगिरी एक क्षयक्रमय पुते एतन दि पटांगण समीकरण पटांगण वचन अकुर दिगे वन बन अभी बलु मत गिगेर अकुर अक्यति दिखा हरि अन्न हरि जीव काले वेनसूवीट शेगराने अन्न हरि अर्म मत තව කට්ටියට අපි බලමු මතකද කියලා තව කට්ටියට එහෙම කියද්දි මතක් වෙනවා ඔව් තව කට්ටියට මතක් වෙනවා ඇයි මං එහෙම කියද්දි මතක් වෙන්න උනේ තව දුරටත් ෂෙය කළ හැකි යගේ තමයි සමීකරණේ දැන් තව කට්ටියට මතක් වුණානේ හරියට හරි තව දුරටත් ෂෙය කළ හැකි යගේ ආ සමහර විවිධ විදිහට නෝ පිරිවැෂය සුන්බුන් නගේ කියලා ඔය ඔකට නමක් කියන පුතේ ඔය මේ 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 අපෙන් අලුත් ළමයි එවලා දිනවා පිරිවැෂය සුන් ඕකට නමක් කියනවා තව දුරට ෂෙය කළ හැකි යගේ නැත්නම් ඉතිරි ෂෙය කළ හැකි යගේ තව දුරට ෂෙය කළ හැකි යගේ බෙදුවා ඉතිරි පළදායි ජීව කාලේ නැත්නම් නව පළදායි අපි කියනවා ඉතිරි පළදායි නැත්නම් නව ජීව කාලේ හැබැයි නව ජීව කාලේට වඩා හොඳව ඉතිරි කාලය කියපුවා නව එකෙත් ඉතුරු නැත්නම් හරි තව දුරට ෂෙය කළ හැකි යගේ ගන්නෙ පිරිවැයෙන් සමුච්චිත ෂෙයයි සුන්බුන් නගයයි දෙකම අඩු කරලා මේ උඩේ එක්කිනාව ගන්නෙ පිරිවැයෙන් සමුච්චිත ෂෙයයි සුන්බුන් නගයයි දෙකම අඩු කරලා
එහෙනම් කරමු. නව පිරිවැය ගන්න 38,000යි. නව සාධාරණගේ. නව ගාන 38,000යි. 38,000න් හරි? දැන් මම වචනේ මකලා ඉලක්කම් දානවා ඉඩමදි නිසා. 38,000න් අඩු කරන්න මේ දක්වා සමුච්චිතසේ. දැන් තමයි ඔළුව කසන්නේ. පොඩ්ඩක් ඉන්න. වසර මුලම 38,000ක් වුණා. ගොඩ නැගිල්ලේ වටිනාකම 45යි නෙමෙයි 38යි. වසර මුලම කරේ ඒක. 38 වුණාට පස්සේ ෂය කොච්චරක් තියෙනවද? අතීතේ ඉඳලා ගෙනාපු ෂය. මේ වසරේ ටික නැතුව හොඳට බලන්න. මෙන්න පුතේ ෂය වෙන් කිරීම ගිනුම. බලන්න කීයක් තියෙනවද කියලා. 11,000යි සර්. 11,000ක් නෑ. ඇයි යන්නේ කැපුවනේ. 11,000 කැපුවනේ. වසර මුලම ෂය බිඳුවයි. මේස තියෙන්නේ. හරි තියෙනවා. අයින් කරා. දැන් බිඳුවයි. එහෙනම් සමුචිත ෂයක් නෑ. මේ අහන්නකො වෙන ගානක තිබ්බොත් ඒක ගන්න ඕන. මෙහෙම ඍණ නොතිබ්බොත් ඒ ටික අතන්ට ගන්න ඕනේ. දැන් බලන්න සුන්ගුන් වගේ කීරි. මේ ගාන ඕනාවට වඩා ලේසි කරලා. සුන්ගුන් වගේත් ගැළපෙන්න කියනවා. නෑ කියලා. මේ අහන්නේ ඒ දෙකම තිබ්බොත් ගන්න ඕන. මේ ගාන ටිකක් ලේසි කරලා ඒගොල්ලෝ. ෂය දිනේ වසර මුල දක්වා සමුච්චිෂය අඩු කරන්න ඕනේ. වසර මුල දක්වා සුන්බුන් වගේත් අඩු කරන්න ඕනේ. ඒක දීලා නැහැ. හරි. 38,000 බෙදීම ඉතිරි ජීව කාලේ. නිකම්ම ජීව කාලේ නෙමේ. මේ සුන්බුන් වගේ වෙනස් වෙච්ච දවස් ඉඳලා කොච්චරක් ඉතුරුද? මෙන්න තියෙනවා නව ජීව කාලයේ වසර 8ක්. හොඳට මතක තියාගන්න පුතේ, අපි නව ජීව කාලෙන් නෙමෙයි ඇත්තටම බෙදන්නේ, ඉතිරි කාලෙන්. මම මෙහෙම කිව්වේ සමහර ගැළපිලිවල දෙනවා අතීතයේ සිට තියෙන්න ඕනේ මුළු ජීව කාලය දෙනවා. අතීතයේ ඉඳලා වැඩ කරන්න ඕන මුළු ජීව කාලය දෙනවා. එහෙම දුන්නොත් ඉතුරු වෙලා තියෙන කාලේ හදා ගන්න ඕනේ. මේකේ අපි වාසනාවන්තයි, අපිට ඉතිරි කාලයම තමයි දෙන්නේ නේ. දැන් මේ බලනකො ඉතිරි පළදා දැක්කනේද? හොඳට බලන්න පුතේ වචනේ, අපි නව ජීව කාලය නෙමෙයි ගන්නෙ, ඉතිරි ජීව කාලය කියලා කියනවා. එහෙම තමයි කියන්නේ. ඉතිරි ජීව කාලය වසර 8ක්. 8ෙන් බෙදන්න. දැන් සමහර ළමයි හිතන්නේ නැති සර්, මම ඔච්චර දේවල් දන්නේ නැහැ. හැබැයි මට උත්තරේ ආවනි කියලා. එහෙම ඉන්නව නේද? එහෙම ඉන්නෝනේ. ඉන්නා ඉන්නවා. හැබැයි මම ඔච්චර කතන්දර නම් කොහෙත්ම අහලා නැහැ. ඒ වුණාට 38,000 මම 8ෙන් බෙදුවා. මට 4,750. ඔය සමීකරණේ දන්නෙත් නැහැ, ඉතිරි කාලයක් ගැන දන්නෙත් නැහැ ආවා. ඒ ඔබේ වාසනාව. මේ දෙකම බිඳුව වෙච්ච එකත් විශේෂයෙන්ම මෙතන තියෙන සමුච්චිෂය නැති එක සහ මෙතන ඉතිරි කාලයම දුන්න එක ගානේ නිකන් ඔයාට මේක පහසු වෙන්න දීලා තියෙනවා. ඒ නිසා ඔබේ වාසනාවට ඒක උනේ. වාසනාව හැමදාම වැඩ කරන්නේ නැහැ නේද? දැන් වාසනාව කියලා සතුරු වෙන්නත් එපා. තේරෙනව නේද? සමහර වෙලාවට ඇස් දෙක පියාගෙන පාර පැනනොත් කලහතුරකින් පාර පැනෙන්නත් පුළුවන් පණ පිටින්. නේද? නේ? ආ ඒ ඔබේ වාසනාව. එහෙමයි කියලා විභාගේ දවසෙත් ඇස් දෙක පියාගෙන පාර පනින්න යන්න එපා. අද ඔයාට පනින්න ලැබිලා. අර දවසේට ලොරියක් එන්න පුළුවන්. හරි. එදා දැන් මේ දවසේ ලොරියක් ආවේ නෑ. ලොරියක් කියන්නේ අමාරු කරලා නෑ ගැළපිල්ල. ඒ නිසා වාසනාව වැඩ කරලා තියෙනවා. නොදැනුවත් කෙනෙක්ට වාසනාව වැඩ කරලා තියෙනවා. දන්න චුට්ටෙන් කරගන්න. හැමදාම එහෙම වෙන්නේ නෑ. විශේෂයෙන්ම මේක දැන් ළඟදී ආව නිසා මේ විදිහට ඔයාගේ අවුරුද්දේ අමාරු කරයි. ඒ නිසා ලියා ගන්න අර සමීකරණ මෙතන උත්තරේ 4,750යි. ඔන්න ගොඩෂය. ඒකත් ගොඩ. නේද? ගොඩෂයත් ගොඩ. ආ එහෙනම් පරිපාලන වියදම් වල දාන්න ගොඩ නැගිලිෂය 4,750යි. දාන්න මං කිව්වා මේක ෂය වෙන් කිරීම ගිණුම කියලා. ඔන්න පුතේ DPU සෙට් එකම හරි. මේකේ පාඩම LKS 16 පාඩම මේ ලබන සතියේ මම මේක දාන්න හිටියේ ගිය බදාදා. නමුත් මේ තාක්ෂණික ගැටලුවක් හින්දායි එඩිට් කරන අයගේ අතින් පරක්කු වෙච්ච හින්දායි පොඩ්ඩක් අල් ගියා. මේ බදාදා වෙනකොට LKS 16 පාඩම දානවා මගේ වෙබ් අඩවියට. මම ඒක ගැන තාම මුකුත් කියලා නැහැ හරියට. නමුත් මම සඳුදා කියන්නම් හෙට බදාදාට දානවා වෙබ් අඩවියට. මගේ පන්තිවල ඉන්න දරුවන්ට 50% වට්ටමකට බලන්න පුළුවන් ඒක. මම හිතන්නේ මේ පන්ති ගාස්තු වගේ ගානකට
අනිත් දරුවන්ට සාමාන්‍ය මිලකට බලන්න පුළුවන්. හැබැයි ඒකත් සාමාන්‍ය වෙළඳපොලේ තියෙන ඔය රෙකෝඩින්ස් වලට වඩා අඩුයි. මම දැක්ක සමහර ඉකෝන් පන්තිවල 3000යි 4000යි මහා ගණන්. මගේ කවදාවත් එහෙම මම අය කරන්නේ නැහැ. ඔය පාඩම මගේ ඇරිච්ච අයට මේ පන්ති ගාස්තුවට සමාන මුදලක් ඕන නම් ගෙවලා මම ඒ විස්තරය කියන්නම් කොහොමද ඒක වෙන්නේ කියලා. LKS 16 අමාරුම පාඩම විභාගේ. ඒකේ රෙකෝඩින්ග්ස් ටික වෙනම බලන්න මම හදලා දෙනවා. අපි මේක මාසෙකට කලින් කරේ. හිටපු අය අවශ්‍ය නැහැ. මගේ ඇරිච්ච කෙනෙක් ඉන්නව නම් ඔන්න මම ඒක කියන්නම් ආ. හරි. රයිට්. රයිට්. ඒකෙත් උමනාව තියෙන අය තපහසු මොන හරි ඉන්නව නම් මට කියලා දෙන්න. රයිට්. 9. TPU ටික සෙට්ද බලන්න. බලන්න ඔක්කොම හරිද කියලා. ඉඩම හරි. ඉඩමට මොකුත් තුන්නේ නැහැ. බොඩි විලදී ගැනීමක්. ගොඩ නැගිල්ලේ සේරම හරි. ගොඩ නැගිල්ල ප්‍රත්‍යාගන්නයක් වුණා. අමුතු ස්ටයිල් එකකට ෂය වුණා. කාර්ය ආල උපකරණේ පොඩි ගන්න එකක් වුණා. හරි. කල්බදු වත්කම කලින්ම හරි. ඔන්න ඉඩම් කඩන් යාන වාහන සේරම හරි. දැන් එමු බදු ගෙවන්න රජයට. බදු ගෙවන්නෙමු රජයට. බදු ගැලපිල්ල මේ ළඟදි කරා. බදු ගැලපිල්ල මේ ළඟදි කරා. දැන් ආයෙ කියලා දෙනවා. ආයෙ කියලා දෙනවා. අහගන්න. වසර තුල ගෙවූ ආදායම් බදු වල පෙර වර්ෂයට අදාළව ගෙවූ 600ක් ඇතුළත්. අපේ ගෙවපු බදු වාසේ ගිය වර්ෂයට ගෙවපු 600කුත් තියෙනවා. මේ වර්ෂ සඳහා බදු වගකීම 1920ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. එහෙනම් ගන්න මෙන්න මේ වගුවට උඩින් තියෙන පොඩි ඉඩ. තුන්වෙනි සටහන. මේ වගුවට පොඩ්ඩක් උඩින් තියෙන පොඩි ඉඩ ගන්න. මුලින්ම ලියන්න 18 19 බදු ඇස්තමේන්තුව කියලා. මුලින්ම ලියන්න 18 19 බදු ඇස්තමේන්තුව කියලා. 18 19 බදු ඇස්තමේන්තුව. මේ ඉන්න වර්ෂෙට බදු ඇස්තමේන්තුව ලියන්න 1920යි කියලා. මෙන්න ලියන්න ප්‍රවර්තන වර්ෂයේ ඇස්තමේන්තුව පුතේ. මේ වර්ෂෙට හිතන් ඉන්නව 1920ක් වෙයි කියලා. හැබැයි ගිය වර්ෂයේ හොඳට බලන්න. ගිය වර්ෂෙත් ඔහොම හිතන් හිටියනේ. අපි සාමාන්‍යයෙන් බදු වලට අපිම ගාණක් හිතන්නේ ඔය වගේ. ගිය වර්ෂෙත් ඔහොම හිතන්න ඇතිනේ. ගිය වර්ෂේ හිතපු ගාණ කීයද? ශේෂපිරික්සුවෙන් ගන්න පුළුවන්. ගිය වර්ෂෙට හිතපු ගාණ. ගිය වර්ෂේ අපි කරපු ඇස්තමේන්තුව. ඒක තියෙන ඇස්තමේන්තුව කියලා නෙමෙයි. මෙන්න තියෙනවා මොකද? බදු ගෙවීමද? නෑ බදු ප්‍රතිපාදනය. පුතේ බදු වෙන් කිරීම නැත්තම් ප්‍රතිපාදනය කියන්නේ ගිය වර්ෂයට හිතපු ගාණ. බොහොම හොඳයි. අපේ අලුත් ළමයි උත්තරය වල දෙනවා බොහොමද 725. 1950 නෙමෙයි 725. ඒකයි ඇත්තට මේ අවුරුද්දේ බද්දයි අපි සංසන්දනය කරන්න ඕනේ. මේකට හේතුව LKS 8 ඇස්තමේන්තු වෙනස් වීම. ගිය වර්ෂේ හිතපු වියදමක් වෙනස් බව මේ වර්ෂේ දැනගත්තොත් මොනවා මොනවා ගිය වර්ෂේ හිතපු වියදමක් වැරදි කියලා මේ වර්ෂේ දැනගත්තොත් අන්නේ වටිනාකම මේ වර්ෂේ වියදමට ගලපන්න ඕන. අයගෙම ගිය වර්ෂේ හිතපු වියදමක් වැරදි බව මේ වර්ෂේ දැනගත්තොත් ඇස්තමේන්තුවක් වෙනස් වුණොත් ඒ වෙනස මේ වර්ෂේ වියදමට ගලපන්න ඕන. ඉතින් අපි කියනවා අපි 17 18 පෙර වර්ෂේ බදු වෙන් කරන් හිටියා හිතන් හිටියා මේ මගින් ලියන්න 725යි. අපේ ළමයි මතක් කරන්න අනිත් අය ඔන්න ඉගෙන ගන්න. ඔය 725ට අපි දානවා මේ මම මේ ෂෝට් කට් එකක් වරහණක් ඍණ. ඔය 725 ඍණ එහෙම්ම කටපාඩම් කරගන්න. මේක නම් කමක් නැහැ. මම ඔය කලාතුරකින් කටපාඩම් කරගන්න කියන දෙයක්. මොකද ඒක ගොඩ යනවා එකෙන්. හැමදාම පෙර වර්ෂේ මේ වර්ෂයකට නෙමෙයි විනාසයි පෙර වර්ෂයකට දාගන්න ඍණ. දැන් ලියන්න ඒ වර්ෂයට ඇත්ත බද්ද කීයද කියලා. සර් එහෙම එකක් කොහෙවත් නැහැ නේ. ඇත්ත බදු කියලා ගන්න නැහැ. ආ ඒකද ඔයාලට තේරෙන්න ඕනේ. ගෙවන්නේ ඇයි? අර ගැළපිල්ල තියනවා බොහොම හොඳයි. ගිය වර්ෂ වෙනුවෙන් ගෙව්වා 600ක් කියලා. ගෙවන්නේ මොකටද? ඇත්ත නිසානේ. රජය තහවුරු කරපු නිසා. එහෙනම් ඒක ලියන්න ඊට යටින් 17 18 සත්‍ය බදු 600 ධන ඍණ දාන්න එපා. දැන් ඔය නෝමල් ස්ටයිල් එකට පාඩම් කරන අයට හිතලා ගන්න පුළුවන් මේක ඌණ බද්දක්ද අදි බද්දක්ද. ඍණ පැත්ත වැඩි. ඍණ 125ක් එළියට එනවා.
ऋण एक सी विशिपा के लिए टेनो ऊन ऐम आदि अभी हितला वैडी हितला वैडी अभी हितपु गाने मे मेदती हितपु वैडी एट वा वैडी अदि बद एक अड़कराश नमसे पना एक विशिपा के नव ऋण एलियट यदा स्नमसे विश्य ओ एक विशिपहावन्न यतकोटवा यदा सत्स्य अनूपहक ओण मे वर्षट बधुस्तमेन्तु निवरदि यदा सत्स्य अनूपहाय पुते योग के नलियान्न मेतन अडुकला बधुवियदम आदायं प्रकाशलियन ऋण यदा सत्स्य असूपहाय अनूपहाय ආදායම් ප්‍රකාශයේ මේ යටට වෙන්න ලියන්න බදු වියදම 1795යි මේක තුන්වෙනි සටහන සාමාන්‍යයෙන් තුන කියලා දාමු පස්සේ මෙන්න මේ ගැලපිල්ලට මේ වගුවට උඩින් තියෙන්න ඕනේ මේ වගුව ගෑවෙන හරිය තියෙන්න ඕනේ මේ මෙතන මේ ඕන් ඔය හරිය තියෙන්න ඕනේ මේක දැන් ඔයාලට තේරෙනවනේ මම මේ ඉඩකඩ පාවිච්චි කරේ ඔයාට වැඩිපුර මේක ලොකුවට පෙන්වන්න පුළුවන් විදියට නැත්තම් අර සමහර සර්ලාගේ තියෙනවා චූටිට චූටිට සේරම හදනවා फोन वाली बड़ा पेन नहीं मांग मत हेम लील मकल हेम करे हर नहीं मेक इक सटाहना पेरवड़ा मे हर दंग मकनवा मुखद ओय वीदम गेवन अर्द होने दंग ओय वीदम गेवन अर्द हो गेवन दम मे दंग कल्पना कर बुद्धि अद चमीन के लाख समहार उठ मे वटी नागम दट मेतन इन मे आप මහී අංගනේ ප්‍රදේශලමයි එහෙම ඉන්නවා ළඟ ඒට ආසන්න මේ අපි විශ්වවිද්‍යාලෙද්දි ආ ඉන්නවා උදිත ඉන්නවා උදිතා නේ උදිතා ඉන්නවා සවින්දයා ඉන්නවා ආ ඔයිනේ අපි දෙහිට අවුරුදු දෙකකට කලින් කොවිඩ් පටන් ගන්න ඕන වෙන තියෙද්දි අපි විශ්වවිද්‍යාලයේ අපේ කණ්ඩායමක් නියෝජනය කරලා අයරන් දිනවා ශහාන් ඉන්නවා ඉන්නවා ඉන්නේ ගොඩක් කොහොමද මේ අපේ විශ්වවිද්‍යාලේ කණ්ඩායමක් නියෝජනය කරමින් අපි 2020 ඔතන ඉන්න අය ආවත් දන්නේ නැහැ මම උගන්නද්දි මේ 2020 පෙබරවාරි වල විතර උදිතා ඇවිල්ලා තියෙනවා එතන ඇවිල්ලා තියෙනවා බොහොම සතුටුයි සවින්දේ ඉඳලා තියෙනවා එතන හරි මේ ඒ මහියංගනේ පාසල වලට පාසල නම් මතක නැහැ කවුරුත් පොඩ්ඩක් ඕන නම් මතක් කරන්න මේ ඔයගොල්ලෝ දන්නවනේ ඉස්කෝලේ මොකද මේ මහියංගනේ මම හිතන්නේ ජාතික පාසලක් මොකක් හරි එතකොට විශ්වවිද්‍යාලෙන් ගියා ඒ එක දුෂ්කර පළාතක් ඉතින් නේද කොළඹ තරම් දියුණු නැහැ ඉතින් කොහෙත්ම දියුණු නැහැ ඉතින් ඒ පළාතට ගියාම ඉතින් පාසල් ගොඩකින් ළමයි මේ මහියංගනේ ජාතික පාසල ඔව් එතකොට මේ ගොඩක් අය එතන අපි මතකයි මේ මේ දැන් ඉන්න ප්‍රමාණයට වඩා හිටියා ඉතින් ඒ ළමයි බොහොම දැන් උදේ පටන් අරන් අවශ්‍ය නැගන් තිබ්බා පොඩි පොඩි විනෝද වැඩසටහනක් තිබ්බා ඉතින් දවස් 3ක් තිබ්බා ඒකවුන්ටින් දවසයි කෝන් දවසයි හොම හොම මට මතකයි ඉතින් දවස් 3ක් ඔව් ඉතින් මේ එතනදී දෙකපොදයක් තමයි මේ ඒ දුෂ්කරම පළාත්වල ළමයින්ට තියෙන ගුරුවරුන්ගේ සහ ඒ ටිකක් පුහුණු ගුරුවරුන්ගේ අඩුවක් තියෙන නිසා ටියුෂන් වලට පවා ටිකක් කොළඹ ප්‍රදේශ අපි ඉන්න ප්‍රදේශවල වගේ නැති නිසා ඒ දරුවෝ හරි ආසාවෙන් උනන්දුවෙන් ඒ දවස්වල ඉගෙන ගත්තා. අපි එහෙම සෙමිනා කිහිපයකටම ගියා. තව නුවරඑළිය ප්‍රදේශ ගියා. එහෙම ඉතින් මේ විශ්වවිද්‍යාලේ නියෝජනය කරමින් ගියේ. එතකොට මම විශ්වවිද්‍යාලෙන් එළියට ඇවිල්ලා ඒනකොටත් නමුත් විශ්වවිද්‍යාලය වගේ ගිය ජයවර්ධනපුරෙ ඉතින් මේ ඉතින් ඒ ළමයි බොහොම ආසාවෙන් ඒ හැම සෙමිනාරයකම ඉගෙන ගත්තා. මොකද මේ දුෂ්කර පළාත්වල ළමයින්ට එහෙම ටිකක් අර ඒ ගුරුවරුන්ගේ යම් අඩුවක් තියෙනවා. හින්න ගුරුවරුන්ගෙනුත් ඔවුන්ට සමහරලාට ටිකක් අමාරුයි තේරුම් ගන්න. ඒක ඉතින් ඇත්ත. ඒ පළාත් දුෂ්කරයි. කැම්පස් එන්නේ බොහොම අඩුවෙන් කෙනෙක්. ඉතින් ඒ නිසාත් ඒ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් අපි දැකපු දෙයක් තමයි ගොඩක් දුරට දැන් මගේ පන්තිවල පවා ඉන්නෙත් ඒ වගේම මේ කොළඹ වගේ තදාසන්න කොළඹ ගම්පහ මේ තදාසන්න පළාත්වල අය නෙමෙයි එහෙම ඇතින්න හොඳයි මේ එයින් පිට අය නේද ගොඩක් ඉන්නේ එහෙම පිට ටිකක් බොහොම දුෂ්කර පළාත්වල දරුවෝ ඉතින් ඒක ගැන සතුටුයි විශේෂයෙන්ම මම දැන් හිතන් ඉන්නවා දැන් අර ෆිසිකල් පටන් ගන්නවා කියලා එකක් යනවනේ මං ඒක ඊයේ තියරි පන්තියේ නම් කිව්වා ෆිසිකල් පටන් ගත්තත් මගේ ඔන්ලයින් වැඩේ දිගටම යනවා ලංකාවේ ඕන කෙනෙක් එන්න පුළුවන් හරිනේ දිවයිනේ අඩුම ගාස්තු මගේ තියෙන්නේ කොහොමත් මොකද මං ඉලක්ක කරන්නේ එහෙම ළමයි අමාරු ළමයි පොඩි හරි මුදලක් ගන්නෙ නැත්තම් ඒකේ වටිනාකමක් දැනෙන්නේ නැති නිසාත් මගේ වියදම ආවරණය වෙන්නත් විතරයි ඉතින් 500 800 ඔහොමයි පන්ති ගාස්තු හරි
ඉතින් ඉතින් 500ට ඒ ලෙවල් පන්තියක් කියන්නේ නේ දවස් 8ක් කරලා මාසෙකට ඉතින් ඒ කියන්නේ තියරි පන්තිය එහෙම නේ එතකොට මම අර ඉලක්ක කරන්නේම ඇත්තටම දුෂ්කර පළාත්වල හොඳ පහසුකම් අඩු ගුරුවරුන්ගේ හොඳ අපිට මේ වගේ දුවල පැනලා වැඩ කරන්න පුළුවන් ගුරුවරු අඩු ඒ වගේම පන්ති ආගන්න දුර වැඩි බස් නැති එහෙම පැතිවල ළමයි ඉන්නවා ඉතින් ඔබට මම ෆිසිකල් පටන් ගත්ත ෆිසිකල් එළිය පටන් ගත්තත් මේ පන්ති යනවා කිසිම ටයිම් ටේබල් එකක් වෙනසක් වෙන්නේ නැහැ කිසිම පන්තියක් අවසන් වෙන්නේ නැහැ ඉතින් ඒ දරුවන්ට පුළුවන් ඔබ තමයි නිවස් අසල පන්ති එකකටත් යනවා වුණත් කමක් නැහැ ඒ ගියත් ඔබ අපේ පන්තියේ වෙලාවට ඒ ඔන්ලයින් එකෙන් ගොඩ දාගන්න හරිද එතකොට මම පන්තියක් නවත්තන්නේ නැහැ කොහෙත්ම වෙලාවක්වත් වෙනස් වෙන්නේ නැහැ සුපුරුදු විදිහටම යනවා ඔබේ පැමිණීම නැති වුණොත් මිසක් මගෙන් ඔන්න අවසන් වෙන්නේ නැහැ. ඉතින් ඔන්න මම කතා කරේත් ගොඩාක්ම ඉන්නේ ටිකක් දුෂ්කර පළාත්තර ළමයි. මේ ඉතින් ඔන්න ඔබට පුළුවන් ඒ වාසිය ගන්න. සමහර ළමයි බස් එක යාමේ කියද්දි එතන දෙනවා. පෑය තුනක් බස් එක යන්න ඕන කියලා. හරි. වරණ කිලෝමීටර් 55ක් එහාලු. හරි. එතකොට ඒ වගේ දුරක් යනවා කියන්නේ පෑය දෙක තුනක් බස් එකේ යනවා. බස් එකක් එන්න පෑයක් යනවා. හරි. බස් එක නැති වුණොත් එහෙම පන්තියේ මැද්දে චාර්ජර් එනවා. ඇයි පරක්කු වෙලා යනකොට නේද දැන් අද ඔයා හරි වෙලාවට නැගිටලා ෆෝන් එක චාර්ජ් තිබ්බොත් ඇති පොඩ්ඩක් සිග්නල් තියෙන තැනක් හොයාගන්න ගෙදර ටිකක් වැඩිපුර සිග්නල් අහු වෙන තැනක් එච්චරයි හරි ඔය නිකන් කොට කලිසමක් ගහගෙන පොඩ්ඩක් උදේ තේක බොන ගමන් ඉගෙන ගත්තට කමක් නැහැ සැහැල්ලුයි හරිද සැහැල්ලුයිනේ ඉතින් ඒක මේ අපි තාක්ෂණයෙන් හම්බෙච්ච වාසියක් කොවිඩ් වලින් යම් යම් වාසිත් ලැබුණා දුෂ්කර පළාත්තර දරුවන්ට අපෙන් සහ අනිත් ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න chance එක හම්බුණා එහෙම නැත්තම් ගොඩක් දුරට ඔබට ලැබෙන්නේ නැහැ කොළඹ ගුරුවරයෙක්ගෙන් හෝ ඒ ගම්පහ ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න අවස්ථාවක්. ඇයි නුගේ කොට එන්නද? ගම්පහ ඒවට එන්නද? නැහැනේ. නේද? ට්‍රිප් එකක් එනවා වගේ දුරයිනේ සමහරුනේ නේද? ජීවිතේට ඇවිල්ලා නැහැනේ සමහරු කොළඹනේ. ආ එහෙම ඉන්නවනේ. ඉතින් ඒ නිසා ඒක මේ අද මෙන් මම හොඳට දන්නවා මේ වසරේ හොඳ ප්‍රතිඵල ටිකක් යනවා දුෂ්කර පළාත්වලට. මට ඒ ගැන සතුටුයි. මොකද අපි කැම්පස් එකේදී දැක්කා කොච්චර රිසර්ච් කෝ එකෙන් ඈත අයව ගත්තත් කොළඹ ලොට් එක තමයි ඉන්නේ. කොළඹ ගම්පහ සෙට් එකේ ඉන්නේ. හරිද? ඒ නිසා ඔන්න දුෂ්කර දැන් මම එහෙම කිව්වගෙන දැන් ඔන්න කොළඹ ගම්පහ කට්ටිය අවුල් ගන්න එපා. ඔයාලත් එනවා. ඔයාලා කොහොමත් එනවා. මේ ඒ කට්ටියට ලේසි. මොකද ගුරු නිසා. නමුත් මේ දුෂ්කර බලාත්වල අයට එන්න හරි අමාරුයි. සමහරලාට ඔය දුෂ්කර මාම්බලන් ගොඩ වෙන්න පුළුවන් කොහේ හරි මැදවැජ්ජිය. එතකොට මොනරාගල අම්පාර බිබිල මහියංගනේ ඔය වගේ පැතිවල දිස්ත්‍රික්කේ පළවෙනි දෙක තුන විතරයි ජපුරට එන්නේ. දිස්ත්‍රික්කේ 12 කැම්පස් අහුවෙන්නේත් නැහැ. ඇයි ලංකාවෙන් 3000 ගණන්. හරි. ඒත් එතකොට අනිත් පැත්තෙන් ගත්තොත් මම නික ඔයාලට ඒ අදහසක් දෙන්නම්. කොළඹ 100 ගණන්. දිස්ත්‍රික්කේ කොළඹ දිස්ත්‍රික්කේ 100 ගණන්. ලංකාවේ 500 ගණන්. නිකම් හිතන්න. හරි. කොළඹ දිස්ත්‍රික්කේ 150 ලංකාවෙන් 500 300. මොන තරගයක් තියෙනවද කොළඹ එහෙනම් නේද දැන් ගම්පහත් මම 40 ලංකාවෙන් 290 ඉතින් ඒක නම් ටිකක් හරි ෂේප් කිව්වා කි කොළඹ තමයි මාර තරගයක් තියෙන්නේ තේරුණාද ඒතර කොළඹ සාමාන්‍යයෙන් ওই තදවසන්න පාසලක ඒක ඉතින් හොඳයි ඉගෙන ගන්නවා ළමයි මේ නමුත් අර වෙනස හරි වේනි කොළඹ කට්ටි ඉතින් ඒ තරම් තරගයක් හරි පුදුම තරගයක් ඉතින් ඒ තරගෙන් ගොඩක් අය යනවා ජපුරේ අර දුෂ්කර පළාත්තර ළමයින්ට මේ අපෙන් ඉගෙන ගන්න ජපුර ගියසගෙන ඉගෙන ගන්න සමහර අපිටත් වඩා හොඳ ජේෂ්ඨ ගුරුවරු ඉන්නවා හොඳම ගුරුවරු ඒගොල්ලන් ඉගෙන ගන්න ඔන්න දැන් මේ සැරේ අවස්ථාව තියෙනවා හරි ඉතින් ඒකෙන් ප්‍රයෝජන ගන්න ඒකත් මම මෙහෙම සෙමිනාරයක් දුන්නාම ඔන්න ඉතින් අනිවාර්යෙන් ප්‍රයෝජනේ ගන්න නේද ගන්න තේරුණා නේද ඔව් දැන් මේ ළමයි වල තියෙන අපේ දිස්ත්‍රික්කේ 10ත් කැම්පස් ගියේ නැහැ කියලා ඉතින් තමයි තාත්තේ දැන් ඔන්න මම දන්නවා මේ සැරේ ඈත පළාත්වලට රිසල්ට්ස් එනවා කොළඹට ආ වගේම මේ සැරේ ඈත පළාත්වල ළමයි හොඳ සර්ලගේ ඉගෙන ගත්තා පන්ති ගොඩකට ගියා කියන්නේ ගෙදර ඉඳලා නේද අපේ ළමයින්ට ගොඩක් ලේසි ගාස්තු අඩු නිසා මේ වගේ කාලෙක උනත් යන්න පුළුවන් 3000 ගණන් 12000 ගණන් ගෙවන්න ඕනේ ඔන්න රිසල්ට් එක දාන්න ඔයාගේ දිස්ත්‍රික්කෙන් ඔයාට ලොකු chance එකක් තියෙනවා මම මේ කතා කරන්නේ කොළඹ ගම්පහ කළුතර නුවර වගේ ඇරෙන්න ටිකක් දුෂ්කර පළාත්වල ළමයින්ට හරි ඔයාගේ දිස්ත්‍රික්කෙන් ඔයාට විශ්වවිද්‍යාල යන ලොකු chance එකක් තියෙනවා රටේ ඉසෙට්ස් කෝ හදලා තියෙන්නේ එහෙම. ඉසෙට්ස් කෝ එක ඔය දුෂ්කර පළාත්තර ළමයින්ට එනවා. හැබැයි ඔයාලා අර පහසුකම් නැති නිසායි, ගුරුවරු නැති නිසායි තමයි යන්න බැරි. හරි. රයිට්. එතකොට ඔන්න පුතේ මේ සැරේ ඔබ ඒ chance එකෙන් ප්‍රයෝජනය ගන්න. ඔබට කරන්න තියෙන එක දෙයයි. පිළිවෙලට පන්ති වලට ඉන්න.
අපි කියන උපදේශ ටික අනුව හරියට අභ්‍යාස පාස් පේපර් ටික ටයිමින් බලලා කරන්න හරි විභාගෙටයි විභාගෙන් පස්සේ ජීවිතය ගැනයි පොඩි ආසාවක් තියාගන්න හරි මම ওই පණිවිඩය කිව්වේ මේ අපේ දුෂ්කර බලත්ත ළමයින්ට මේ සැරේ රිසල්ට් එකක් දාමු ඕගලන්ට ලොකු chance එකක් තියෙනවා කොළඹ ළමයි සහායිති ඔයාලට පහසු ගන්න තියෙනවනේ කොළඹ ගම්පහ ළමයි හති වැටෙන්න තරම් කරන්න ඕනේ මොකටවත් නෙමෙයි ඇයි ඔයාලගේම යාළුවන්ව වරද්දන්න තමයි ඉතින් කොහොම හරි රිංග ගන්න තමයි මාර තරගයක් දෙන්නේ මේ තේරුණාද එහෙම කියලා යාළුවුත් එක තරහා වෙන්න එපා යාළුවත් ඉගෙන ගන්න මොකද මනුස්සකම වටින ඔක්කොම වඩා නමුත් මේ මාර තරගයක් දෙන්න ඕනේ සමහර වෙලාවට කොළඹෙන් 100 කොළඹෙන් 300 400 වෙන්න වගේ චාන්ස් එකක් try එකක් දාන්න එහෙම වුණා කියන්නේ කැම්පස් තමයි කොළඹෙන් 300 400 කියන්නේ කැම්පස් තමයි සමහර දිස්ත්‍රික්ක නම් 10 15 වෙන්න ඕනේ හරි හරිනේ ඔන්න එනම් හැමෝටම කිව්වා පාඩම් ගැන विभाग के प्रश्न अभी पेपर क्लास एक वेडिपूर कथा कर हर अभी एम बधुन कि हर मुकद ओलेबल वगे ने मेन पुते मे विभागे हर अमुत अमुत मनिका स्कूल कैंपसलू रैंक अमुत कथांदर आने ओलेबल हिली मेके अंत मे लंगे अमाइंट हरी भय अने मट इन अम्माइट मम दें वेडगर हेत्ता गा एवं आट मट से हेम भय दिए ना अपे डिस्ट्रिक मावाहुए अरे अरे आलू हतर पास दिन आया इध मट वेरी हेम हितल समारोह एडगर अन्या मे सर बैग इधर मे मे लांग में दिदा बाह दे अरे मे सर बरी वे ना ना मे सर पुलवांग अरे दुष्कर पलात्ल आयत पलात्ल मैंने को मत पुलवांग मुकद अद मे सर हट इगन गता हों तैंग मलि राइट मे बल मे बाधु वियदा अभी हेऊ अने मेतन हर पुते बधु एन किरीम बेर हरे बधु एन किरीम बेर राइट बधु एन किरीम बेर दान मेतन वियदम एद्दा सत्सी अनुपहाय बधु एन किरीम बेर ओके शेष गन दम मे मे गिनुमक गहन पेरवेड वल बधु एन किरीम बेर ओके शेष गन पुते हरे बधु सदहा प्रतिपादन अनेक बेर हत्सिय विसिपहाय बधु एन किरीम मेके शेष दम्मा मे वसरे वियदम दम्मा हरे मे वसरे वियदम दम्मा हरे बधु एन किरीम मेके शेष गन अरे एक दम्मा दम मे बलन मे अभी करन निकम्म वगकीम गिनु मक्पुदे वसर मूल वगकीम मेच्चराय मे वसरट तव वकीम मेच्चराय बलन्न गेव्वद कियला बधु गेवीम कियला तियेनवद तियेनवा एद्दास नमसिय पणहक तियेनवा ए टिक हर गेवु बधु गिय वर्षेट गेवन्न तिब्बा 725क मे वर्षेट तव 1795क सेट उना एकेन गेवुवा 950क दैन मेक बैलेंस करला होयन्न तव कोच्चरक वगकीमक इतुरुद कियला टक गाला होयन्न 725 हदपोय हरि दान 1795 मेतन नवा विशिपहाय विस्सा देदास पांसिय विस्सा एक अड़कराने यदास नमसिय पनह पांसिय हत्या आम अर कथावट का पड़ी का किया ना तब तीन रैंकिंग वाले मेरी रैंक मंगे किया ना मे पानी दंड बेला सा अरे मेके शेप आगे पांसिय हत्या मे पांसिय हत्या अरे मे पांसिय हत्या अपे जंग वकीम एक विना गेवीत देवल बधु वकीम तेरुनाद बधु हर इक्मनिंग वरगर अर कथावत की पंसी हत्याव मितन बेर हर नी मितन हर मितन बेर विना गेवीत देवल दान पंसी हत्याव अंतिम गलपील टग्गाल अंतिम गलपील यदा स्पंसी अतुर लाभांश गेवीम बेदा हरी मेदाल अय्यो अडे कालने पुदे लाभांश की अने वियदमद अरे कोटस्करु अंट लाभे दीला ऐति कार्य लाभे दीला एव बेदा हरी वियदमद नै ऐति कार्य अंट करण देवल वियदंगादायं वेन्ने एवा मेन्न मे इन्न मे किसी खरदर आज पाड़ हिट पोगे एक बेदाहरी मे वियदांगली अड़क रदा स्पासी या मम्मे मिथनम गना लाभांश मिथनम अड़क रहा
ඒ උනේ බෙදා හැරීම බැර පුතේ රඳවාගත්ති පැවුම් හර හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයට එන්න ඒකේ කෙරෝලෙම රූල දාගන්න රඳවාගත්ති පැවුම් කියලා මෙන්න මේක දාගන්න රඳවාගත්ති පැවුම් කියලා ලියන්න ශේෂයේ ඊගේ ඒ යටතේ ගන්න අතුරු ලාභාංශ මේ බලන්න විස්තරය ඔන්න මේවත් කියන්නද සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය ප්‍රත්‍යාගණන සංචිතය පොදු සංචිතය රඳවාගත්ති පැවුම් රඳවාගත්ති පැවුම් වලින් අඩු කරන්නේ 1500 අපි කරේ ඔයා ලාභාංශ මෙතන නෙමෙයි මෙහෙන්නකෝ මෙතන කියලා කරා බෙදා හැරීම් බැර රඳවාගත්ති පැවුම් හර දෙකම ඍණ තමයි ඊළඟට කියනවා අධ්‍යක්ෂකවරුන් විසින් 1000ක අවසාන ලාභාංශයක් යෝජනා කරා. එහෙනම් ඒකත් එහෙම නේද? රඳවාගත් හර නේද? ආ ඒක වෙනස්. උතේ ගෙවපු ලාභාංශ වෙනයි යෝජිත ලාභාංශ වෙනයි. දෙන්නම් කියපුවා වෙනයි. දුන්නේවා වෙනයි දෙන්නම් කියපුවා වෙනයි. ඔය දෙන්නම් කියපුවට සටහනක් ලියන්න. හරිම ලේසි. නිකන් සටහනක ලියන්න. නිකන් 6 වෙනි සටහනට වගේ මේකට පහලින් මොනා කියලාද? ඔය වාක්‍යෙම 1000ක අවසන් ලාභාංශයක් යෝජනා කර ඇත. ඔය වාක්‍යෙම ලියන්න ලකුණු දෙනවා. ලකුණු දෙනවා. හරි. ලකුණු දෙනවා. හරිද? ඔන්න ගැළපෙලි ටික ෂේප්. අපි යන් ගාන බැලන්ස් කරන්න. ඒකත් මාර වැඩක්. තාම බෝඩ් එක හිස් මේ භාගයක් හිස් මේ හරියම හිස් මේ ටිකම හිස් යන් ගාන බැලන්ස් කරන්න දඩි පිටි ගාලා දාමු ශේෂ පිරික්සුමේ තියෙන වචන ටික ඉක්මනින් දාමු ඉක්මනින් තේපල පිරියත ගත්තා සමුච්චිෂය ගත්තා විකුණුම් 80/10 එන්න ආදායම් ප්‍රකාශයේ උඩින්ම 80/10 බින්දු කපන්න එපා විකුණුම් පිරිවැය අන්න එයා අපිට මතක් උනේ නැහැ නේද කලින් අරින 45000යි. ඒගොල්ලන්ගේ මොකුත් වැරදි නෑ. තොගය. උතේ තොගය විකුණුම් පිරිවැය ඇස්සේ තියෙනවා. හැබැයි මේ මෙතන ජංගම වත්කම් වල නෑ. ජංගම වත්කම් වල දාන්න උඩින්ම වෙළඳ තොගය. තොගය තියෙනවා 4200යි. වෙළඳ ලැබිය යුතු දෑ කියන්නේ ණය ගැති. ණය ගැති සටහන මේ සැරේ ආවේ නෑ. කෙලින්ම දාන්න ඒ නිසා වෙළඳ ලෑයු. වෙළඳ ලෑයු තියෙනවා 17300ක් ඊළඟට වෙළඳ ගෙවිය යුතු ඒ කියන්නේ ණය හිමි ජංගම වගකීමක් චූටි හරියක් දාගන්න හරි තැන දාලා නම් 19000 ජංගම වගකීමක් ඒවා වෙළඳ ගෙවිත දාවල යන්නේ නැහැ හරි දැන් ප්‍රශ්නයක් අහලා දෙනවා ළමෙක් මේ සටහන් වල දහස් දානවද බිංදු දානවද සටහන් වලදී බිංදුත් එක්ක ලියන්න කමක් නැහැ නැත්තම් ඔයාට පුළුවන් හැම සටහනරම දහස් වලින් හදන්න එතනදී සටහන් වල උඩින් රුපියල් 1000 කියලා අර බින්දු තුන දාලා එන්න. ඒ කියන්නේ එක ස්ටයිල් එකකට සේරම හදන්න. හරි. අපි හිටියේ වෙළඳ ගෙවීතු. කල්බදු ගෙවීම ගන්න එපා. ඒවා විසඳුවා. මුදල් හා මුදල් සමාන දෑ ජංගම වත්කමක්. දැන් මේ සටහන ඕන්නේ නෑ ආ. ඒකට සටහනක් එනවනේ. දැන් ඕන්නේ නෑ. මේ සැරේ. වගකීම් සහතික ගත්තා. අන්න තියෙනවා ප්‍රකාශිත ප්‍රාග්ධනය. 45500 පුතේ මෙන්න මෙතන ශේෂය හිමිකම් වෙනස් වීමේ ශේෂය රඳවාගත්ති පෙවුමුත් අන්න මුල ශේෂය 6395යි පරිපාලන වියදම් දැන් ඒවා මෙතන දාන්න පිරික්සුමේ තියෙන ටික 4500යි දැන් තමයි වැඩේ ඔයාලා බෙදා හැරීමේ වියදම් ඔතනම කැපුවා කෙටුවානම් ඔය 5200 ගාවම ඍණ 470යි ඍණ 1500යි කියලා නම් ලියලා තියෙන්නේ ඔතනම නම් දැන් සුළු කරලා හරි ගාන ගන්න මාත් එක්ක මේ වගේ හදපු අය ඔය 5200 මෙතන ලියන්න මොකද එයාලගේ සුළු වෙනවා පස්සේ තේරෙනව නේද ඔතනම කපලා කොටලා තියෙන අය උත්තරේ අරන් ගන්න එකපාර මං වගේ හදපු අය මෙතන 5200 ලියන්න පෙර වැඩක් ඉඳන් ඒව එහෙම බය වෙන්න දෙයක් නැහැ ඕන විදියට මූල්‍ය වියදම තියෙනවා 750ක් ආයෙකත් දාන්න 750ක් වෙනත් වියදම තියෙනවා 1800ක් ශේෂය
ඒක හොඳයි නැත්තම් ඍණේනම් බදු ගෙවීමයි බදු ප්‍රතිපාදනයයි අපි ගත්තා දැන් හොඳට බලන්න බැලන්ස් කරන්න පටන් ගන්න විදිය සමහරුන්ට ගාන දාන්න පුළුවන් වුණාට බැලන්ස් කරන්න පටන් ගන්න තේරෙන්නේ නැහැ උතේ මේක තමයි මුලින්ම බැලන්ස් කරන්නේ මේක 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 1 2 3 මේක බැලන්ස් කරද්දී ඔයාට දල ලාභේ නම් ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ 80,000 බලන්න වෙනත් ආදායම් තියනවද කියලා මේ ගාන එකක්වත් හම්බුණාද පළවෙනි සටහන සාමාන්‍යයෙන් පළවෙනි කියලා කියන්නේ ඕකට මං ওই සටහන් වල අංක පස්සේ දාමු කියන්නේ ඒකයි වෙනත් ආදායම් නැහැ නේ දැන් අංකයක් අඩු වෙනවා හැම එකේම වෙනත් ආදායම් නැහැ මේ ගානේ නැහැ හොඳයි ලේසි පොතේ වියදම් වල එකතුව දැන් ගන්න මෙතන වැරදුනොත් තමයි ගාන බැලන්ස් වෙන්නේ නැත්තේ ගොඩක් අයගේ වරදින්නේ මෙතන ඔන්න මං කියන අගයන් තියෙන්න ඕන බෙදා හැරීම් කල්පනාවෙන් ගන්න ඕන බෙදා හැරීම් මෙන්න ඕනේ 4962 හරිද බෙදා හැරීම් මෙන්න ඕනේ 4962 ඔය 1960 දාවේ ආවනේ ආවනම් හරි අලියන්න මෙතන අඩු කරන්න බෙදා හැරීම් වියදම් අපි අද ඔන්න කියලා දෙනවා මේ පෙගෙන් පස්සේ කොහොමද මෙරිට් රෑන්ක් එකක් ගත්තොත් ඔයාලගේ ඩිස්ත්‍රික්ක ළමෙක් ඔයාට කැම්පස් යන්න හම්බෙන්නේ කියලා. එහෙම එකක් තියෙනවා. හරි අනිත් ටික දඩබඩ ගාලා එකතු කරන්න. ඔන්න පුතේ වියදම් වල එකතුව 4962 12625 900යි 1096යි. 4962 12000 එකට 900 1096යි. දැන් ගන්න බදු පෙර ශුද්ධ ලාභය. ඔන්නෙනවා 23417යි 23417යි අඩු කරන්න බද්ද 1795යි 21622යි බොහොමදයි බදු පසු කාලච්ඡේදේ ලාභය කාලච්ඡේදේ ශුද්ධ ලාභය 21622යි පුතේ ඒකට ඔය 2500 එකතු කරන්න. ඒන ගානට කියනවා මුළු විස්තීර්ණ ආදායම කියලා. ඔන්න බාන එක දාන හැටියා. මුළු විස්තීර්ණ ආදායම. හරි. මේ අහන්න මම අර මේකේ දවසක් උදාහරණ කිව්ව ළමයින් ඉස්කෝලේ දානවා කියලා. මුළු විස්තීර්ණ ආදායම කියලා තමයි එක්කන් යන්නේ. අර ළමයින්ව ඉස්කෝලේ දාන්න කියලා තමයි එක්කන් යන්නේ. තේරුණාද? මේක තමයි එක්කන් යන්න ඕනේ. කොහෙදද? කොහෙද එක්කන් යන්නේ ඉස්කෝලේද? නෑ. හිමිකම් වෙනස් වීම ප්‍රකාශිත. හයි. මුළු විස්තීර්ණ ආදායම කියලා එක්කන් ගන්න. මුළු විස්තීර්ණ කියලා තමයි ලියන්නේ. හැබැයි දැන් අර ළමයින්ව කියලා එක්කන් ගියාට ළමයි දෙන්නව පන්ති දෙකකට නෙදාන්නේ. දෙමව්පියෝ. පොඩි එක්කෙනාව පොඩි පන්තියට, ලොකු එක්කෙනාව ලොකු පන්තියට. ඒ වගේ මෙහෙම එක්කන් ආවට මේක දාන්නේ මේ ඉලක්කමින් නෙමෙයි. කාලච්ඡේද ලාභය වෙනමයි ඉඩම් ප්‍රත්‍යාගණනය වෙනමයි වෙන වෙනම වාඩි කරවන්න ඉඩම් ලාභය දාන්න ප්‍රත්‍යාගණන එකේ කාලච්ඡේද 21000 දාන්න රඳවාගත් එකේ දැක්කද වැඩි ඕක මම අර කෙටියෙන් කියන උදාහරණය තමයි නේද අර ළමයින්ව පාසල් දාන්න කියලා එක්කන් යනවා එහෙම එක්කන් ගියාට ළමයි දෙන්නව දාන්නේ තැන් දෙකක පන්ති දෙකක හරි දැන් අපිට පුළුවන් ඒක බැලන්ස් කරන්න ඉක්මනට ගාන බැලන්ස් කරන්න. කොහොම බාන බැලන්ස් වුණාද කට්ටියට? 45500යි. ප්‍රත්‍යාගණන එක නම් 2500මයි. පොදු නෑ. අපි බලමු රඳවාගත්ත එක කීයද කියලා. ආ බැලන්ස් වෙච්ච ඈත් ඉන්නවා. ඒ කට්ටිය ඉන්න අර කතාව බලන්න ඕනේ. කතාව අහන්න ඕනේ. 6000 26000 රඳවාගත් එක 517යි 26000 517යි ඔන්න බලන්න ඒවා දාන හැටි
මේ තුන හිමිකම්. ඉතින් මේ මූල්‍ය තත්ත්වයේ හිමිකම් යටතේ දාන්න ප්‍රකාශිත ප්‍රාග්ධනය. ඒකට දාන්න සාකෝ 45,500යි. ඊළඟ ඒවට කියනවා සංචිත කියලා. සංචිත දෙකක් තියෙනවා. ප්‍රත්‍යාගණන සංචිතය 2500යි. රඳවාගත් ඉපැයුම් 26,507යි. මෙතන ශේෂය මෙතන ගියා. හරි. ඔව් දැන් ඔය ඉන්න දැන් ඔය පොඩි ඉවසගෙන ඉන්න ඕනේ. මේ මොකද අර අනිත් විස්තර කියනවා පාඩම් කරන්නට ලැබෙන දේවල් ගැන. හරි. දැන් බැලන්ස් කරන්න නම් මෙයාව තව දෙන්නයි ඕනේ. තව දෙන්නයි ඕනේ. හරි. මෙන්න මෙයාවයි වෙනත් ගෙවිදු දැයි. හතරවෙනි සටහනයි. දැන් නම් තුන නේද? දේපියු සටහනයි වෙනත් ගෙවිදු සටහනයි. ඉක්මනට ගන්න. ඉඩම් ෂය වෙන්නේ නැහැ ශුද්ධගේ 30,000යි. ගොඩනැගිලි වල ෂය වෙන් කිරීම 4,750යි. 38,000න් 4,750ක් ගියොත් 33,250යි. එතකොට මෙතන 5,125යි. 15,000න් 5,125 ගියොත් 9,875යි. හරිද? 9,875යි. කොහොමද එවන්න බාන දේපියු තුනේම ශුද්ධ අගේ එකතුව 30,000යි 33,250යි 9,875යි. 73,000 අපිට 7,000 නේ. ආ හෝ පොඩි පොඩි. ආ මෙතන 7,000 සෝරි සෝරි සෝරි. ඔව් මම මෙලිකා හිත එකතු කරේ. 7,100. එතකොට මෙතන තව අඩු වෙනවා නේ. හරි හරි හරි. එතකොට එන්නේ කීයද? 7,000. හරි හරි. 100. බොහොමද? හරි හරි. රයිට්. 4,000යි 3,125යි නම් 7,125යි. ඉතින් අර 15,000න් ඒක අඩු කරොත් අපිට එනවා 7,000 අතන එනවා. දැන් මේ හරියට සුළු කරන්න. හරිද? අතන එන්නේ 7,875ක්. එහෙම ආව නේද? මෙතන 7,875යි. ශුද්ධගේ. එතකොට ඒකට එකතු කරන්න 33,250යි 7,125 71,125යි. දේපියු වල ධාරණගේ එකතුව 71,000. මේ 30යි 33යි 7යි. ලියන්න මෙතන 71,125යි. දැන් තව එකයි ඉතුරු. වෙනත් ගෙවි යුතු දෑ. මේක 7 වෙනි සටහන වෙයි මේ සැරේ. 7 හෝ 6. එකතු කරන්න 250යි 600යි 650යි 570යි 2070යි 2070 දාන ජංග වාක්‍ය වෙනත් ගෙවි යුතු. දැන් බලමු බැලන්ස්ද කියලා. දැන් බලමු බැලන්ස්ද කියලා. ජංගම නොවන වත්කම් වල එකතුව ගන්න. කෝ කීයටද බැලන්ස් උනේ? හරි. තේරුණාද? ආ බදු එක වෙනම දැම්මම කමන්නේ නැහැ දැන්ට නම්. 71,125යි 4,000. ජංගම නොවන වත්කම් වෙනවා 75,893ක්. ජංගම වත්කම් වෙනවා 4,200යි 17,300යි 750යි 22,250යි 98,143යි. බැලන්ස් වෙන්නේ 98,143යි. ඔය ගානට සමාන වෙනවද බලන්න. මුළු හිමිකම් වල එකතුව ගන්නකෝ එකපාරම. මුළු හිමිකම් වල එකතුවයි එනව නේද? මං ඉතින් එකතු කරගෙන ඉන්නේ නැහැ. ඔන්න ඉක්මනින් දානවා. එන්න ඕන අනිවාර්යෙන්. 98,000. දැන් ඉවර නෑ. තාම ලකුණුත් නෑ. තව දෙකක් ගන්න ඕනේ. තව ලකුණු දෙකක් ගන්න තියෙනවා. මම දැනට උත්තරේ හොම් පෙන්නන්නම්. තව ලකුණු දෙකක් ගන්න තියෙනවා. මොකද්ද ලකුණු දෙක? දෙවනි සටහන. මම සාමාන්‍යයෙන් මගේ ළමයින්ට නම් අන්තිමට තමයි ඔක කියන්නේ. හරි. හරි. දැන් අර දෙවනි සටහන දාන්නත් ඕනේ. සටහන් වල ඉලක්කම් මං කිව්වා මේ මෙතන. මම ඉරි ගැහුවේ නෑ ඉතින්. මම ගහන්න නැත්තේ මට පොඩ්ඩක් ඉඩ
උපරිම ගන්න නිසා සටහනල අංක මෙතන පොඩි පටියක ඉන්නත් ඕනේ. පොතේ දෙවනි සටහනයි ව්‍යාපාරේ නමයි අවුගී මාෂරි. දෙවනි සටහනයි ව්‍යාපාරේ නම වර්ෂය. ඒවා මගේ බෝඩ් එකේ නැත්තේ ඉඩමදි නිසා මම මුත් ඔබ ලියන්න ඕනේ. දෙවනි සටහනට ගන්න පුළුවන් වියදම් ටිකක් කියමු. ඊට පස්සේ අපි කතා කරමු මොනවද මේ දිස්ත්‍රික් රෑන්ක් අනුව විශ්වවිද්‍යාලය ගන්න ප්‍රශ්න ගැන. මෙතනින් ගමු විගණන ගාස්තු. අපි අර ගාන පටන් ගද්දි කිව්වා අධ්‍යක්ෂක වේතන විගණන ගාස්තු. තව ඔයාට ගන්න පුළුවන් වාර්ෂික ෂය දෙකේ එකතුව. මෙතන නම 7875ක්. වාර්ෂික ෂය එතනයි භාවිත වත්කමේ ෂයයි ඔක්කොම. හරි. බොහොමදයි. වන්දිය ගන්න පුළුවන්. වගකීම් සහතික වියදම ගන්න පුළුවන්. කල්බදු පොලිය ගන්න පුළුවන්. 346. හරි. ඒක ගන්න පුළුවන්. වන්දි 600 ගන්න පුළුවන්. වගකීම් සහතික 540 ගන්න පුළුවන්. අනිත් ඒවා ගන්න යන්න එපා. හරි. අනිත් ඒවා වැඩි ගන්න යන්න එපා. පරිපාලන බෙදා හැරීම් වියදම් ඒවා ලියන්න එපා. තව ලියන්න අවකල් කල්පසය පුළුවන්. කල්ප සයවීම් කියලා එකට කල්බදු සයත් එක්ක ගන්න. ඔව්. මේකනේ පුතේ වත්කමක් විදිහට එයාගේ පොඩි වෙනසක් තිබ්බට ෂය වියදම ඉතින් සාමාන්‍ය ෂය වියදම. දැන් මම අනපනීට යන ගමන් පොඩ්ඩක් කියන්න. මේක හරියට සේව් කරගත්තනේ. ගානගේ ගානෙන් ඔයා ඔළුවට දෙයක් ගත්තද බලන්න කොහමද එවන්න. දැන් සමාගම් ගානකට මේ විභාගයට ආපු ගානක් 2019 අවුරුදු දෙකකට කලින් මෙහෙම ගානක් ආවොත් ගේමක් ගහගන්න බැරිද? බැලන්ස් එක කෙසේ වෙතත් බැලන්ස්ම වෙන එක නෙමෙයි. ගැලපිලි 10න් හරි ගැලපිලි 10න් 7ක් 6ක් අන්න මේ ළමයි කියනවා වගේ බය අඩු වුණේ නැද්ද බලන්න ටික ටික. ටික ටික තමයි බය අඩු වෙන්නේ. හරි විශේෂයෙන්ම බය අඩු වෙලා දැන් රෝලක් ගහගන්න ගේමක් ගහගන්න වැඩේට බහින්න පුළුවන්ද? අන්න බලන්න තනියම බැලන්ස් කරපු තනි පළවෙනි ගානලු තරුවෙක් කියලා දෙනවා. බොහොම හොඳයි. බොහොම හොඳයි. හරි. නේද? 2019 ඕන් ගාන.